හෙට රට අනාත හෙට දවසේ අපේ රට යා යුතු අත පිළිබඳව අද දවසේදී මේ තියෙන රූපහාණ අපි කරන කතාබහ හෙට රට අනාත අදත් ආරම්භ කරන්නයි අපේ මේ සූදානම විශේෂයෙන් අපේ මතක් කළ යුතුයි අපේ හිතවත් ප්‍රේක්ෂකයන්ට අපේ වැඩසටහන පිළිබඳව අත්‍යවම බොහෝ ප්‍රතිචාර ලැබෙනවා ගිය වරත් අපි මේ දීවර සහෝදරයන් ඉලක්ක කරගනිමින් මම වටිනා සාකච්ඡාවක් මෙහෙවන්න අපිට හැකියාව ලැබුණා අපිට බොහෝ ප්‍රතිචාර ලැබුණේ සියල්ලට බෙහෙවින්ම ස්තුතියි අද දවසේත් එවැනි සංවාදයක් සාකච්ඡාවක් ගොඩනගන්නයි අප සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මේ මොහොතේ අපිට කතා කළ යුතු කතා කළ හැකි මාතෘකා ගණනාවක් අතරින් අපි මේ මාතෘකාව අද දවසේ සාකච්ඡාවට තෝරගන්නවා අද දවසේ අපි සාකච්ඡා කරන්නේ මූලික වශයෙන්ම මේ මුස්ලිම් සමාජය සහ කාන්තාව පිළිබඳව විශේෂ හේතුවක් තිබෙනවා ඒ පිළිබඳව සාකච්ඡා කරන මතක ඇති මීට සති කිහිපයකට පෙර ආතුව ඉස්ලාම් සමාජයේ මුස්ලිම් සමාජයේ විද්වතුන් කිහිප දෙනෙක් සමගින් අපි මේ පිළිබඳව කතා කරා අපිට බොහෝ ප්‍රතිචාර ලැබුණා බොහොම විවාදාත්මක සාකච්ඡාවක් බවට ඒ සාකච්ඡාව පත් වුණා එහිදී යම් අදහසක් කියවෙනවා මේ විශේෂයෙන්ම මුස්ලිම් සමාජයේ කාන්තාව පිළිබඳව කාන්තාවන් සහභාගී කරවගෙන අපි සාකච්ඡා කරමු එහෙම සාකච්ඡා කරන්න ඕන කියලා ඇත්ත ඒසේ කළ යුතුයි ඒ නිසාම අපි අද දවසේ කල්පනා කරනවා මුස්ලිම් සමාජයේ කාන්තාවන් සහභාගී කරව ගනිමින් ඔවුන් මේ විෂය පිළිබඳව එක පැත්තකින් අධ්‍යාපනය සම්බන්ධයෙන් අනිත් පැත්තේ නීතිය සම්බන්ධයෙන් මේ සමාජීය තත්ත්වයන් සම්බන්ධයෙන් බොහොම ඉහළින් දැනුමක් තිබෙන කාන්තාවන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන අද මේ සාකච්ඡාව ගොඩනගන ඒ වගේම අපි මුල් වටේදී බලාපොරොත්තු වෙන අපේ ගරු සභාපතිතුමන් සහ අපේ අධ්‍යක්ෂතුමා සමගින් වර්තමානයේ ඔබට මට දැනෙන මේ සමාජයේ හිට මෙහෙට දෝලන වෙන ප්‍රශ්න කිහිපයක් පිළිබඳවත් හොඳ සාකච්ඡාවක් ගොඩනගන්න. එහෙමනම් අද දවස් අපි හඳුනාගමු අද අපේ හෙට රට යනත් අපේ සංවාදයට ආරාධනා කළ අපේ ගෞරවනීය ආරාධිතයන් අපි තාමත්ම ගෞරවයෙන් අද දවසෙත් පිළිගන්න අපේ සභාපතිතුමාව TNL සභාපති ශාන් වික්‍රමසිංහ මහත්මයා ගරු සභාපතිතුමනි ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්න ඔබතුමාව. ඒ වගේම අපේ අධ්‍යක්ෂතුමා TNL අධ්‍යක්ෂ නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයා අදත් ඉන්න අපිත් එක්ක නීතිඥතුමනි ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්න. ඒ වගේම අද දවසේ අපි ඉතාමත් මෝනෑකමින් ආරාධනා කරපු අපේ ආරාධ්‍යයන් හඳුනාගමු අපේ නිශ්චිත මාතෘකාව සම්බන්ධයෙන් අද අපේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙනවා නීතිඥ ෆාතිමා නාදියා මහත්මිය අයබෝන් කියලා ඔබතුමිය පිළිගන්නවා ඒ වගේම අද අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා ෆාතිමා හප්සා මහත්මියතුමිය කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ උපාධ්‍යායක ඒ වගේම හිටපු පාසල් ගුරුවරියක් ඔබතුමියවත් අයබෝන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා එතකම අපි සම්බන්ධ කරගන්නවා අද අපේ සාකච්ඡාවට රිෆානා ස්මයිල් මහත්මියතුමිය මනෝවිද්‍යා උපදේශිකාවක් විදිහටත් කටයුතු කරන ඔබතුමියවත් අයබෝන් කියලා පිළිගන්න අපි සාකච්ඡා කරමු මෙතුමියන් සමග අපේ නිශ්චිත මාතෘකාව ගැන ඊට පෙර ආතුව මා සාකච්ඡාව ආරම්භ කරන්න කැමති අපේ ගරු සභාපතිතුමාගෙන් ගරු සභාපතිතුමනි අපිට හොඳ මාතෘකාවක් තියෙනවා දවසේ කතා කරන්න අපිට පැහැදිලි කරගත යුතු කාරණා ගණනාවක් තියෙනවා නමුත් ඊට පෙර ආතුව මේ වර්තමානයේ අපේ සමාජයේ අපේ මුහුණ දෙන ප්‍රශ්න කිහිපයකුත් මේ මොහොතේ අපිට සාකච්ඡා කළ යුතුයි. මතක නැවතත් කොරෝනා ප්‍රශ්නය උඩට එනවා. අපිට අමතක වුණ නැතුනට අමතක කරපු බොහෝ දෙනා මේ සමාජය තුළ ඉන්නවා. ඉහළ සිට පහළටම. ඊට මතක 900 පන්නපු ආසාතන් ප්‍රමාණයක් දෛනික වාර්තා වෙලා තියෙන දවස් 7ක් විතර 800 පන්නපු දෛනික ආසාතන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. මෙහෙම ගියොත් මොකද වෙන්නේ? එන පොර ටිකක් හොඳ නැහැ වගේ නේද සභාපතිතුමා? අපිට අසාධ්‍ය කට්ටිය වැඩි වෙනවා විතරයි තියෙන්නේනේ. ඊට වැඩි කට්ටිය ඇති. මේගොල්ලන් කිව්වේ නැති වුණාට. ඉතින් සයාගෙන කාමරෝ ඉඳගෙන චෞක්‍ය අධ්‍යක්ෂතුමා තා කියනවා නම් මේ කාණ්ඩේ කරන්න කියලා ඒක වෙන්නේ නැහැ. මහජනයා ළඟට යන්න ඕනේ. මහජනයා ළඟට යන්නේ නැත්නම් මොකද කරන්නේ? ඒකයි. කළුකු මේකත් වෙන අවස්ථාවක් තියෙන දෙවෙනි පාරක් හදෙන්න පුළුවන්. දෙවෙනි පාර හදිච්ච කට්ටියක් ඉන්නවා. ඉතින් තුන්වෙනි පාර වෙයිද දන්නේ නැහැ. මාත්‍රිකාව ගත්තේ නැති කට්ටියට කම්පල්සරි කරන්න යනවලු. විවිධ සෙල්ලම් කියලා දෙනවා. ඒ එක සෙල්ලමක්වත් කරන්න බෑ. මිනිස්සු ගන්න කැමති නැත්තම් නේ. බයිෆෝස් කරන්න බෑනේ. දැන් අදත් අපි දැක්ක ඊයත් වෛද්‍යංශ සමාන් කරලා තියෙන මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මාර්ගෝපදේශ මොනවද කියලා හිතාගන්න බෑනේ. එළියට බැස්සහම. එකක්වත් එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි නේ මේ මොහොම ඉහළ කට්ටියත් කරනවා මොම්මි උල්ලංඝනය කරනවා නේ දැන් පොලිසිය මහත්තයා මොනවද කියන්නේ ඒක ලොත් කරන්නේ නැහැ
Ikola mega tiga belu anang, pai durian belu anang, gak ada kerayaan sih mana. Jangan ikulang mukut kerana, jangan malu posisi arah mewai, wajib posisi mungkin na. Kalau ikulang dokter ya, tapi napi kiuwa kira. Oh, eh kahre? Apik kiuwa ikulang kerana. Mungkin apik kerana dia ane. Apik ambulansi kerana ambulansi kita ane no, injeksi ne kahana. Oksigen dia nak cerai gitu. Ia ada pe, eka tahu datang ke muka pada cuma sambatin sahaja. Ani pertin dah, kapet taking me illas me. Ah, itu nolak kapoli mana. Dawasar itu tuh dina gani me dawasar illas. Ani pertin me vidulia sambande prasnya. Tamat buhuma vinishi tada negatiin. Megerat kisya madahasa kapi aram bedi kata kerut kuhumat sahabat tu. Dah illas me, kubi jannya asila, asal keran, asal ne. Kadai hitena, pita rata anda pulang kira. Ikat bani, impel lah. Mandanya mula kerana nak kerja vidulie, akhirnya na kedasak. Aman tu mai kaki na, vidul balas jaman tak kaki na. Ini na beri diri kita dah tega kasar na. Ini apa kita mai tu? Koi beli lagi tiada itu dan lagi lagi tiada. Adakah bani? Ekat sambandha kerana, na, ada apa? Khususnya mata kerana kita dah sakda kugen kumudat itu, awat makan pertengahan pertengahan ni. Sama betul ma, kipudan ini, dalam makan ni, dalam sama betul ma, tapi sambandha kerana kurang. Aduh, ini, daily meru buat pati, mula fitu, mami balbal hiti cahamik mahat ma. Metana kini, na, me langkai dengan waturat kapin ni, na. Ani penting, sama betul ma, kipu lagi, dalam metana, muka dengannya ni, lightuk kapan allu. Pak, ini kita kapai dana, kocer kalah. Kau nak apa dari desa ini? Tiga orang dana itu, mereka gimana kan? Nah, udah. Mahajan upaya itu, kami sama kau kapan nanti dana? Kapan nanti dana? Kita lagi. Kalau yang muncul tiga orang dana, hangga kiri orang dana. Oh, dan kini orang ni ada. Kita benda kan? Kita benda kan? Ikan ada. Ia kira ada benda kan? Dan bahagia itu sebab itu mah patangkan. No, elol. Bahagia patangkan. No, saspela. Itu ada ada mek. Vidulia sambandu, lakukan perasaan kena. Ia kota mana lakukan hasil jana ke kita mah ulat ini. Ada jana tu berarti itu mah is. Isilah itu pun, wakat itu pun jangan tu. Nah, baratnya mana agama itu mah agi account tekad kau tu ibda kini. Account tekad kau tu. Ibda kisah kan? Million bala, kanit katte kiri, atau kono itu lah. Ina udah naik katte set lah. Hei, mana orang? Metenah, matat me minisu hano kono itu mereka unik hilah. Kami dengan nama Rajapaksa itu orang kira tu bermain kakuila, naya kira, ni ramadhan kira voice cut. Tapi lagi saligan ni putala kira. Kami ini ni kira tu mungkin parasha ke arang ni. Galat ini mereka million pahala, ni. Lisi ni beri. Ijo hand beri pun ada. Oh, ini mana? Me telefon ni kerja. Saldi kat tam. Ia kata mai. Kau orang ada kiri leh, ada leh tekan ni kiri leh. Masih kira nafdan ni kanan pak kat tak kiri leh. Eka kira nafdan. Allah sahdu ushna. Me wanca hukum kerana kau me. Janat betul mah dat gahalan me kiri. Dengi nak me tu. Tamangge padian. Kau tengen saldi adu ena kau dahan netu nama tinggal perasaan. Buku perasaan ni tu rata kepan ni kerana kau. Kira saldi demma kira kena. Pada dahaya dabu kau. Eka tamai, ya ke padi. Padi, oh. Mari. Jadi, ini pasti, ya rata dah makin gus, tuan dekak kadu elah ni. Dekak kadu elah, dia gini awak ni, dia apa dia nak ni pegu? Oh, dia adu ni gila. Aku tu pahagat pasi memi cawat orang kau apa kat lama pasi. Cara ganak kian kan, tamang accounting salli adu ni kat dana ni agi ane kerasnya. Ikan, api dah buat salli tiga lagi ni. Api balang, eh, ok. Api tu benda tenggelam gula salli, na apa mukar tu balang? Api nak kerja dia apa dia balang? Gaya dia ni balang ni. Nah, jawab itu negri logo perasaan cara dusha dushi itu rata lah, terapi kasih dekat itu kau itu kira kira. Ini mereka dekat kami samar minyak mandek kata rupa ini kat katit kata agak agak hari perasaan ni 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 terus minyak salida na bang. Mungkin tu, aku tu mak ayat kat mereka kerana lagu minyak pida na, hari perasaan kita itu dia kata. Dengan itu kira kira, dengan perasaan kerana. Perdana mahu diwarta kerana ni macam. Mandek di bina patre nang garu agam. Tu mager prakash apa? Nang kira lah, ikan sahaja kalau tiennau. Tu mager apa kira nengkap? Memang aran tiennau kira sally. Jadi orang mek dina purun guna lukat tikkina. Nah, isar kira tikkina. Oh, isar kata naik hitupu kata naik kene ke putek ni? Di kata naik mahitan ikan jadi kuasi nengah petri ikine. Ia terpaksa kau mahari me. Oga loko perasaan bawa tu patte lati no. Ia terpaksa anit dek kata me. Sabah tu marat meka perasaan ekpin nanti. Apik kahat perasaan ekpin me. Semen ti sambandu me. Ada kira tino me. Government declares warn semen black market kira. Teng semen ti tino dekan. Semen ni government kan kadulin. Kali kali. Ikan rata panah itu. Kilo itu. Kilo itu. Anda pulau. Ikan tu jing andurun ikan itu dino. Ada. Entah jenis ni.
Itu kalau indikiri mukmin ayo dila, dengan apa udah hari ini kita tuh memih sampresna agar, wena tenggol di lihat gih, ya oke si menteri ada kerana dia nona, isir mana mati kaya apa sebab itu mau si menteri kota gini cuci, mah itu nepal hein itu udah tadi nno kucir kata sebab itu hein si menteri, si menteri aduk kali, handanem kucir, handan tuh ek kali gak kata utta tadi nno tuh, dem mereka gitu kota dadah kiter udah tadi, dengan iya kita tuh nih sebab itu ayolah tuh ini, dem mereka mukadim mereka kerana nih kini kesamban tuh indikiri manusia emang mau kada betul nih, jam kau tuh deng, indikiri manusia kini mani nno pulang kian rata kewardenya, sangwardenya kian kata dengan ekat tuh himan etang, ekat kadam betul nih. Biru pasi minta naik pocket tegar tegar hana ekke nih kani peteng gila si minta dikawadi kan itu rukung hutu mira takhe dira begini an nih kini kaya pras nih waktu rutna si minta mix keran oh ekat pras nih nih Sunda segil he, me surut putchen, orang itu gila water board dekade dila, sahaja. Ini surut itu udah lebih meja. Oh, ini deng, ini kita main deng. Har pol kahai le, yoga mau kandi. Har sisi ne mah terhid ke, deng ini me tiang marane, injer pati kala. Itu deng injer pati kala lu, pol kahat tang sesi ne lu, satu pan le anda hati ne itu kerana marane lu. Iya, mungkin ada. Cuma kata kita juga ada. Widulia, sambandau katakan orang, dengan kita renewable energy itu aneh kelihatan. Dasar dia itu, oke, tapi tawa kita kena kan? Cuma kata punar jenisnya widulia kira, maikan ya, dengan kata apa? Kena hari itu aneh, dengan wartawan sebab itu mati keting itu, naya kira wartawan itu hitap. Hitap. Sunan. Ada. Kau ni mati aneh, di. Gomat, ini kita aneh. Biar begini, punar jenisnya, di kepart ini, seni kau ni dah aneh, kami kami cuma cuma kau hati, dan kau kerana pulang, diserik juga punar jenisnya, ekeng kerana bayar, mungkin light gear lah, kau light, dan sebab tu mada aneh, di kepart itu kick start kau kickan petangkan bayar kira, mungkin ini nam battery heka, ini tanpat kalau tiada, ini battery sistemnya kau gain non kira, kita ganang kira, ini dia terima, kita itu kerana non kira, sama ini dia terima, mungkin dawal kali itu, dawal lingkaran ini, mungkin dawal kali itu dulu, nah, ini ego, Pahcikran naik ini kan, ikannya kan, awasita aja naik, cerita gula kreat, tapi awasita aja ini kira. Ia awasita aja, nak kota mereka, arah mudahari nengin, cerita berak kulane mereka hari ini terkalung nak kerana kalla, ika battery, bola tempat kelat iya kan, awasi ulah tu, pergi kerana ini akari, kemudian gula, kohmud mereka beri pura kerana pulua, koi akari itu mereka biutte, deng ika na, beri taki mak naik kira, prosenya kira, ikan tu tapi prosenya ada, nak kota itu ulah dia ni kira, ini, api dah nona macam prosenya gula. Arah ini kebaat tem juga FSRU juga gain nih itu floating, ikat storage juga gain nih itu ane cami kau tuh dengi, itu na ini dulai ikat asang kerana ikat tulur rate, ikat tien nih dengi, ini buat asang kerana dengi, ini kayak ane hitiya itu, dengi api temen temen tien orang ikilah kiuwa hingga, itu dia sama dengi hingga honda karom dar, istilah me sabab itu mat dengan nih itu me baru di emergency power kelam me, biarlah kali me kali dengi lebay nih. Hydroaking dengan apa? Jalavidroaking, tapi nishpadan kerana berulang nama, ikalung ini tangging ganu bila adisi mila di ini yang berita. Ia tanah dengan dollar nanti anda ikalung evade kerana apa? Dengan ekatnya, dengan mekatnya, dengan itu sampun kadawa tima kau, itu ini yang hati kita anda ganu apa? Kau hendak kerana apa? Kita kata. Dengan ikal ikal lesti ikutnya. Ikal lesti ikutnya. Dengan ini punar jalan ini balik kerana kata kerana punar jalan balik kerana kata kerana itu ini sel lah. Dan itu istilah kata kerja, ini kan awat terlalu benar. Akramot, ini kromoyan, walaupun yang ni, demi kromoy dia katikalah, karomna karanya katikalah, kuhum dia ni, ini kan sambandu, mangkitan dente bandu, dengan muka arak kromoy no, balan muka dia ni kila, krusikar meter cuci dia, matamai, mungkin ada. Ini kromo matamai ni, ini bagaimana anda kar, covid sambandu kata kerja, apa kata orang, tunggal mata, ganu ni kini kan, anitte ke, cami kata, mami kapatu, anitte ke balik kita matamai, mami kapatu mara dengan arah bond. Sambandu dengan apa kan tuan ni bond scam kiki dua ratus atau apa? Dua lah dengan ini kan? Dengan naik kan tuan? Di mana pertahanan itu? April masih isyarat tuan ini kan? Bond scam trial set for April 27 kira lagi kan?
Dan mereka tuh kemudian kepartai ringgi kini kan hari loko prasna. Dan minisungi awadana, ini petik itu mukaran tuh mau keran me itu bu raja wicin me kohora kaya, me wagatta, oleh kata andari tuh me kianya. Dan me sambandu wa kata kiri matang gudat dewal tienno kata keran. Hebat terus me ada yang kamu api ahuan yang cowdana gunung kallane teh me nado me cowdana walle ketukallah me ayah ni ti idrite kena me nete ayi kila. Dan kini me mereka keran me anuai kila. Jadi apa balum me keran mau ada nade mukadde me kata andari kini kata. Muka dan tempat tuh me mudahlah piola hamara. Ini meten cowdana agak deh wadikaru ekran pulau mudahle. Wadik kelana ngomong cowdana tino wadikaru itu nanda nundi itu. Abang mudahle hingga meten ulah ane. Tuh ini sambandu apa katakan nol. Demi kau meka partu gina ayah acar wakil atau mai tienn cahamu kat. Gatte udih nam palleha atau tienn meka prasna velak tienno. Meka jen katakan gitu meka mulpitu itra katakan. Abang mahitan ne katakan pulang ilu ane. Mahitan metu mien lah ada. Khususnya wadisarana kiri tama meka ginawi mamar. Puro katanya kalau demi kisra aja na, ada wartawan atau tujuh yang katakan, mati kakil mungkin tapi yomu umi api ini idot mitra mandle itu, ini sambandu mukod. Kanta aitiya Muslim dhamat thula, kanta awan tak kumak d, kothra d kanta awa kini kini kan, mukod. Iya betul, mungkin cahamu itu ada pertanyaan kawa, mukod kanta awa kiki, tena dewan itu antara tuara adui kila suami atika belu ham, itu na paras meten tienna kila loko prasnya, itu na unta tienna ini dahasa nih ayi kian katawa giat awidi matu iema kuna, apai periksa kenging ayi api kantaawan sahayuk keragatnya itu, un geng dana ganne mereka atu dana itu kian, kaya karyatnya ada apai mewidot tuman lekman teraskal lah tien, itu mami, khususnya mami ayat itu tadne tawe pirnamna mami ada meten terpemilih ada. Ikam kira kata macam cara macam tu, kami gas sulam ini dengki nama silinder ini, kami awal lah, paribogi ka, macam tu, adikari itu dengi ni kira, paribogi ka adikari itu, tamun tu sakit ti, orang yang itu dengi ni kira. Itu kota, kohmadu ini kata ini mereka, ini ada nanti dengan cara macam tu, gas sama dengan muka tu perasan. Apa yang pergi gas sekarang dia lati yang kami sahih nak lekan? Ikan itu, gas sekarang macam tu. Oh, orang ini silinder itu sure, nama. Silinder itu sure, mana ni? Dengan itu hilang. Sahih nak dia lagi? Lagi kan ni? Bayangkan mereka tu, dalam waktu tu, team kalla, tapi bawa mukut neng, tan prima factory itu lagi kerana, ini guna amal. Ini guna amal. Ini kau urut. Dengan bermuka, isalah kau mudah waktu ni mudah, ni rallying itu nisbah ini kerana pulang kila kibun. Kocer kerana tamu jawab itu betul betul pada tiang, siapa pahat ready aduh, puna jenis bala sakti. Puna jenis bala sakti, kami kerana lebih cara. Jalan vidulah itu, tapi lupa amaru kerana. Oh, jalan vidulah kau mat benar, megawat pahat kerana pulang kibuat, megawat pahat kerana jalan vidulah sambat dengan dilatina, kekayaan dilatina ni, megawat pahat pahat dekat tu, na ekwa lagi, ia teka utpada ini kerana, hekia waktu ni muka tu jalan matam pahlaw itu kita ekwa ben, dari tahap itu tibat mem kerana pulang. Kira jalan matu itu ke wetno, capacity kini ke wetno, paling ada itu kita ekran lebe. Ini nanti kita koko mereka itu kalau kita pulang, apabila mereka wilati ini kira, ini mau ini naya cahaya kawan. Ini mitenat modal sambandu proses ini, renewable energy punarjanya, balai sambandu dentamai okra. Sakri ella katu itu kerana dan keli memang tu orang kiri orang dan mati ella kepo tapi di istirahat hari yang tengah hari biar agan, bukan nanti yang hemat biar hemat biar kiri. Hari dengan itu orang kumpul tu kerana hari itu terak naya memang itu jam kau tu. Tapi kata agan orang pasco perhari sahaja cerca ke sambandi ada orang kerana tiada kata orang kerana kiri no kata agan orang gudak dewal. Gudak dewal tiada apa pasco balamu apa tiada bilam tiada hari itu. Muka tu dan memang ini hat apa balamu me katu itu memang orang me kian itu me. Mekumna akaran me katitu kalau itu ikilah mungkin dengki non bicycle lalu ayam ikilah. Ikat ti non? Jadi me ikat mangki me ada. Ikat tu hilu aku ikan ayam ikilah. Asal hita ikan ayam. Exercise. Mangki ura baik sekarang. Kau ni pada main tu tu. Ibu bagi mertua. Siapa dah ikilah ura ni? Ikilah. Hita ikan ayam kata ibarai mana? Hita ikan ayam kata ibarai mana? Me me baru kiri hita ikan ada. Eh me kata seat gant ikilah gan ni. Sama itu mah? Hita ikan ayam dah ikilah. Itu kan yang kita kadu ini kan? Gan adu ini. Ia dah gan pulang korup. Kita pasti ane. Pelan pelan. Mungkin ada pun yang mau kita. Mungkin ada hari. Itu ni dah gan na double. Itu ni dah. Eko seat gan apa orang pasti kedua na ini dia. Ini dia ada. Arah airport ke arah bus arah guan terpulih dengan guan ni ana gini nak kita gini ane arah bus ke ane orang ini cenang hari. Plane oleh ane kiri. Plane oleh ane kiri. Dan mitenya kiri ni awasan kerana government tu promote use of bicycles to reduce air pollution. Kau tu dana ni bicycle gini ane minyak kau tu kira. Itenat gay ini kita mau last year. Satu ni berada dengan orang dua lapa hujan ada. Nah, nah, baiknya. Mie bicycle tanding itu rat ganne kila kaya. Rara, samar dusun. Entah lagi. Mie farmasi ing ganne, mitening ganne, mie dek kila mie bicycle kau tu ganne lagi. Sebab tu mah dek cuma wasser dengan apa itu bicycle ni, na dua lapa itu lapa hujan ada apa itu. Nenek udih, na entuh. Udih, apa anda entuh? Tidak, tidak, tidak.
Sama ini tiga ready pura api wela gatuh nih kata keran umat itu malah terbaru nada hasati me sambon nih kata keran tapi teh oh me tapi dapat nih situ matu kau temu makai mati Fatima Nadia mahatmi ngapi nih tiki tuh biagi ngapi sakit cawa rambe keran mangara mulu tapi ada cuma sebab itu mati hadiri kera abi mita perat terima sakit cawa sang kita nih kera heta rataya natin bisa me muslim biva hadik kasada nih tiki kita maya pi sakit cawa istara kara gini gie itu diam codana awak kawa me preksha kaga arin ayah bi kantra awan gini lah megana kata kerena ti Piriming kia nama asada nek nek kia na, tapi asada ada patu nek anta kan, ayo unka dah sapi, metron iho cene keran nek teke na. Jadi ekra tutra kpide tome at, ada dawa sapi, obatu mian ada arah dan kabi shi jema guru adek sama sabah petu matu nek nama tora kapi stuti pula kunda keran nama, tapi kata keran mu meke na. Mang, aram biak kpide tome nek mehe mehe voting, dan kape matu kaba muslim sama je hakanta bani. The Muslim samaje te piting inang balane kene kute kisiam adahasak nirmane velati enama Muslim samaje tule kanta bante api balapo tunu matteme nidahasak neki ena kene ite beba adiapane beba samaje tapian beba mang ete nim kemati patangan ne e katawe ette me obatumian la api teke pehedili karan ne kohomade mang kemede ete ning api saka cemaram kerno am palemua TN lah, itu ni sabab itu tu mah tulu nadi kau suri dinaatamat. Memang pada saat ahannya meyawanah, Chami ke mahatir, ubat tu mah tak. Shan Vikram Singh TN sabab itu tu mah sah sudah jaya sundera. Ni tinggal mahatir tak. Stuti wanthwen, wah ader memang prasne sambandwen, kanta wan bisin mah me. Mempil net patwelat inna wade nanti kaya na prasne sesu samaji ayat vidha dakwan nikil. Atatam kaya na manang ihema Islam darme Muslim kanta awan tehme ikak wela ne. Islam darme kaya letiye ni kanta awan ter jam Ram wak sakas kala di letiye. Apte Ram wak tulah tamai apin nung. Ia ramu tul inda ge na, apitah mooli apitah tiada mooli kaiti wasi kang, eha samana apitah bukti windi me aitya klubal diletiun. Sesha makia nama nang Muslim kanta awakta dia yutu gaurave, stane, pahadili bama dakwalatiye nama mangitane sesu samaje tebadiu Muslim ma aite ikat klubal diletiun. Isyeshema Al Qurane kanta awan sam pelibadan, bi winema surah awak. Ikan chapter ekak mati eno. Ini surah Nisa kiela, hataravan chapter ek ekek kieno ma kanta awak kianne kaud. Yaite mukadda dilati ena var prasad aitivasi kau. Ibu koma sambandeng pahadili ma kieleti. Tawai kak tamai, bishe kian none, samajya godena ganne, puluan saatak samajya godena ganne, pauleka kiyati eno, bishe, honda pauleka kiyati buna na, samajya honda purvesiam bihikarana pulu. Itu kud samajya saatak samajya murtik mulika saatang karana wana, api pauleka kiyave na kuda pauleka kiy mulika tuh daranne, mawa sahapia. Tak utama mawai piai din nama ikut wilata mae samaje itu daru ambil keran. Ekamat kielatiu na deng surah memikar surah nisa ike ek sambandem pahdiliu me kie nama kanta awan ter dilatiu na tenamukadi kine. Tawa ma tawa ikatiu na kanta awak samaje tenama four stages. Kami karu antar. Mula tama ya dua kali itu eno. Itu pasi ya pernikahan nama baria awak kali itu eno. Itu kau tu baria awak kali itu bercakap mama ya ada tawat pada dia kelabu na mau pada dia kelabu. Itu kau tu eh mau pada dia kelabu nama ya itu neng usah smart temu kat eno. Itu pasi ya sahodari kali itu eno. Itu kau tu ya ada Wartawan hatta raking ya enama samajet.
එතකොට බවක් හැටියට සමාජයට ආවම එයා යටතේ හැදෙන වැඩෙන ළමයින්ට එයා හොඳ සමාජ ඒ කොහොමද හැසිරෙන්න ඕන පවුලේ ගෙදරකින් කොහොමද ඉන්න ඕන කියන එක හොඳ මට්ටමකට කියලා දෙනවා. එතකොට හොඳ ස්වාමි භාර්යාවක් ස්වාමි පුරුෂයෙක්ට ලැබුණා නම් එම පවුල සාර්ථක පවුලක් හැටියට ගොඩනැගෙනවා. ඒකද ඔබතුමගේ මූලික හැඳින්වීම තියෙන අදහස් දක්වන තියෙන කෙනෙක් කාන්තාවකට යම් අසාධාරණයක් හෝ නැත්නම් දෙවෙනි තැනටපත් කිරීමක් හෝ එහෙම කිසිම ආකාරයක එහෙමක නැහැ. දහම තුල ඊට අනුබද්ධ වෙන නීතිපද්ධති තුල දහම ඉස්ලාම් දහමේ කාන්තාවට තමයි මූලිකත්වෙ දීලා තියෙන්නේ. ඉතින් ඒක කාන්තාවක් කියන්නේ රැකිය යුතු භාණ්ඩයක් හැටියට. ඒ කියන්නේ භාණ්ඩයක් කියන්නේ මම කියන්නේ එයාව ආරක්ෂා කළ යුතු කෙනෙක් හැටියට. එතකොට ඒක හින්දා තමයි කියන්නේ තනියම යන්න එපයි කියලා. එයාගේ ආරක්ෂාවට මේ හානියක් වෙන්න පුළුවන්. එතකොට එයාට ඒක හින්දා එයාට කියනවා තව පිරිමියෙක්. ඉතින් එයාත් එක්ක යන්න පුළුවන් කෙනෙක්. ඒක අපි ඉස්ලාම් ආගමෙන් හඳුනන මහරම් කියලා කෙනෙක්. මහරම් කියන්නේ එයාව කසාද බඳින්න බැරි කෙනෙක්. මහරම් ඉස්ලාම් ආගමේ මහරම් කියන්නේ එතකොට සහෝදරයෙක් පියා මාමා එතකොට සීයා ඒ කෙනෙකුත් එක්ක එයාට එලිමහන්ට යන්න පුළුවන්. එතකොට ඒක ඒක එතනින් අදහස් වෙන එයාව ආරක්ෂා වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ සමාජය ගිහිලා මොකක් හරි හානියක් වෙන්න පුළුවන්නේ. ඒ කියන්නේ නිදහස හෝ ඒ ස්වාධීනත්වය නැති කිරීමක් නෙමෙයි. ඒක ආරක්ෂා ආරක්ෂාවට තමයි ආරක්ෂාවට තමයි පිරිමි කෙනෙකුත් එක්ක යන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් එයාට යන්න දැන් අපි මම ගත්තම මම 8 දෙනෙක් යුක්ත පවුලේ ගෑනු ළමයි 7 දෙනෙක්ගේ මම දෙවෙනි. එතකොට මමගේ පවුලේ එකම එක පිරිමි ළමයි. එතකොට මගේ පියා මට සමාජයට ඉදිරිපත් මාව ඉදිරිපත් කරලා තියෙනවා. මට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබලා දීලා තියෙනවා. එතකොට මගේ සහෝදරියනුත් ඔක්කොම ඉගෙන ගත්තා. එතකොට එක මගේ එක සහෝදරෙක් දඩත ජීවතුන් අතර නැහැ. එයා මේ ගුරු වෘත්තියේ දුන්නා. එතකොට එයා එයාත් හොඳ සමාජයේ ළමයි ටිකක් බිහි කරේ. එයාගේ එයා ඉගෙනුවේ බෞද්ධ ස්කෝලේක. එයා හොඳට ළමයින්ට එයාගේ ශිෂ්‍යයන් එයාගේ මරණයට සෑහෙන්න උදව් දුන්නා. අදටත් එයාගෙන් ඉගෙන ගත්ත ළමයි වෙසක් වලට එයා වෙනුවෙන් දානයක් දෙනවා. ඉතින් ඒ කියන්නේ එයා මුස්ලිම් සමාජයෙන් ඉගෙනගෙන මුස්ලිම් පවුලකින් හොඳ මුස්ලිම් පවුලකින් ඇවිල්ලා සමාජයට හොඳ ළමයි ටිකක් බිහි කෙරුවා. හොඳයි අපි තවදුරටත් කතා කරමු. මතුවෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔබතුමියගේ පැහැදිලි කිරීම මතක අපි දවනවටදී ප්‍රශ්න විදියට මතු කරගෙන මේක වඩාත් හොඳ පැහැදිලි කිරීමකට යමු. මම ඊළඟට උගන්වන්න කැමති රිෆානා ස්මයිල් මහත්මිය වෙත මනෝවිද්‍යා ප්‍රදේශකවක් විදියට ඔබතුමියත් වැඩ කරන නිසා වෘත්තියක් විදියට මම කැමතියි සමාජීය තත්ත්වයන් අතුළ මේක ටිකක් පැහැදිලි කරන්න. මෙතුමිය පැහැදිලි කරනවා අපිට එහෙම කාන්තාවකේ නිදහස හෝ ස්වාධීනත්වයේ කිසි ලෙසකින් මේ පද්ධති තුළ සීමා වෙන්නේ නැහැ කියලා. හැබැයි අනිත් පැත්තෙන් යම් චෝදනාවකුත් තියෙනවානේ. මම දන්නා මේක මුස්ලිම් සමාජයෙන් එන චෝදනාවද නැත්නම් පිටපින් එන චෝදනාවක්ද කියලා. ඒ මුස්ලිම් සමාජය තුළ එහෙම චෝදනාවක් නැද්ද? එහෙම නැත්නම් ඇයි පිටපින් මේ වගේ චෝදනාවක් එන්නේ? ඒ ගැන කිසියම් අදහසක් වැටහීමක් තියෙනවද ඔබතුමිය? මට මේ අවස්ථාව ලැබගෙන කලින් මම න්‍යායපතිනිට ස්තුතිවන්ත වෙනවා. සාමාන්‍යයෙන් මුස්ලිම් සමාජය කියලා බලද්දී සාමාන්‍ය වෙන සමාජෙත් බලනකොට තේරෙනවා මුස්ලිම් සමාජයෙන්ගේ හැසිරීම රටාව. මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රශ්නෙට ඒක තමයි කෙලින්ම දෙන්න ඕන උත්තර. හැසිරීම රටාව බලාගෙන තමයි මේ වගේ චෝදනාව එල්ල කරන්නේ. හරි. ඒ හෙස්රින් රටාව තියෙන්නේ තමන්ගේ තමන්ටම තියෙන ආගම සංස්කෘතියට අදාළ වෙලා. හරි. ඒ වුණාට ඒගොල්ලෝගේ ආකල්පය ගැන බලද්දී තමන් ඉගෙන ගන්න පුළුවන් ඕනෙම වෘත්තියට යන්න පුළුවන් ඕනෙම සමාජ වැඩ කරන්න පුළුවන්. දැන් ආගමේ හිස්ටි බලද්දී අපි නබිතුමාගේ කාලේ නබිතුමාගේ පවුලය ඒගේ යාළුවගේ එහෙම පවුල් අය සමාජ සේවයට යොමු වෙලා තියෙනවා.
ඒක අපිට හොඳ මඟ පෙන්වීමක්. ඉතින් මාවත් උදාහරණයට කියනවා නම් මට සමාජ සේවයේ කරන්න ඕන අදහස මගෙන් නම් ඒ කාලේදී දෙමෝපියන්ගේ ආශිර්වාදයේ අනුමැති ලැබෙනකොට මට ඒක කරන්න අපහසුතාවයක් නැහැ. එතන දෙමෝපියෝ නැත්තම් තමන්ගේ පුරුෂයා එපා කියනවා නම් ඒක ආගමට මේ සමාජයට අදාළ දෙක නෙමෙයි. ඒක තනි පුද්ගලයාගේ ආකල්පය. තනි පුද්ගලයා ඒ තීරණයේ තමන්ගේ පවුල එළියට යන්න එපා මේ වගේ වැඩ කරන්න එපා කියන මොනවා හරි නීති රීති දානවා නම් ඒක ආගමට අදාළ නෙමෙයි. මේ සමාජයට අදාළකුත් නෙමෙයි. දැන් මේක හැම පවුලෙන්ම සාමාන්‍ය වෙන දෙයක්. මට කියන්න පුළුවන් මගේ අත්දැකීමෙන් පිරිමි අයට වඩා ගැහැණු අය තමයි දැන් හයස්ට ඩියන්නේ. ඒකට හේතුත් තියෙනවා. දැන් සමාජයෙන් බලනකොට අවුරුදු 12කින් එහා ඉස්කෝලේ ළමයි ගොඩාක් ඩ්‍රග් ඇඩික්ෂන්ට යනවා. එතකොට ඒගොල්ලෝගේ කඩාකප්පල් වෙනවා ඉගෙනීම. ඒ වුණාට ගැහැණු ළමයින්ට ඒ වගේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. එතකොට තමන් සමහර වෙලාවට ආර්ථිකයේ වැටලා ඉන්න අය හරි කොහොම හරි ඒගොල්ලෝ සෝස් එක හොයාගෙන හයිස්ටඩි යන සිස්ටම් එක තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ සමාජයේ ප්‍රතිචේප කරලා නැහැ. තමන් ගැහණු අය ඉදිරියට යන්නේගෙන. දැන් පොලිටිකල් පැත්තේ බලනකොට දැන් පුත්තලමේ ගිය නගර සභා ඡන්දේදී මමත් ඡන්දේ ඉල්ලුවා. ඉතින් මාත් එක්ක හිටියේ තව මුස්ලිම් කාන්තාව. ඉතින් පුත්තලම කියලා බලද්දී ගොඩක් අය කියනවා ඒක මේ පුත්තලම බූෂුවා කියන්නේ. ඒ කියන්නේ පුත්තලමට යන්න එපා ඒක ඒ තරම් දුරවල කියලා තමයි බලන්නේ. එහෙම නෙමෙයි. ඉතින් ඒ වගේ පරිසරයේ මුස්ලිම් කාන්තාව ඡන්දේ ඉල්ලන්න ඒ තරම් ඒ සමාජයේ ඒ අයිතිවාසිකම් දීලා තියෙනවා නම් කොහොමද කියන්න පුළුවන් මේ රටේ මුස්ලිම් කාන්තාවට ඉඩ නැහැ ඒගොල්ලෝ හිර කරලා එහෙම කියලා කොහොමද තීරණය වෙන්නේ? මේක මිනිසුන්ගේ ආකල්පේ නැත්තම් ඒ වගේ ආකල්පේ ගොඩ නගලා තියෙනවා. ඔබතුමියත් කියන ඕනෑතරම් උදාහරණ තියෙනවා. ඉඳගෙන ඉහළ රැකියා කරන ස්වාධීනව ජීවත් වෙන කාන්තාව මුස්ලිම් කාන්තාවන් ඒක කිසියම් බාධාවක් වෙනවා නේද? ඒක ආගමෙන් කරන බාධාවක්. යම් යම් හුදකලා සිද්ධිත් එක්ක කරන කාරණයක් කියලා උදාහරණ සහිත ඕනනම් පැහැදිලි කරන්න පුළුවන්. ඒක අරගොල්ල කොහොමද උඩට එන්නේ කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඡන්දේ දිනුවද? ඡන්දේ මම ප්‍රධාන පක්ෂ නෙමෙයි. මම ඉන්නේ හැදින්වීමට වෙන්නේ. ඒ වුණාට අපේ පක්ෂයට බෝනස් හම්බුණා. ඒකෙන් අපි තීරණය ගත්තේ සමහර වෙලාවට බෝනස් හම්බුණා නම් එක කාන්තාවට දෙනවා. බෝනස් දෙකක් නම් පිරිමි එක්කෙනෙකුට කාන්තාව එක්කෙනෙකුට. එතනත් සමබර තමයි බැලුවේ. ඒ වුණාට මම තව කාන්තාවක් ඉදිරියට යවන්න ඕන කියලා මම එයාට තමයි ගොඩක් ලැබුණ බෝනස් එකත් කාන්තාවකට. ඒ කාන්තාවට ලැබුණා. මුස්ලිම් කාන්තාවට. හොඳයි. ඒත් මුස්ලිම් කාන්තාවට. ඔව්. මට මගේ ළඟට එක්පණින් යමු වෙනවා ෆාතිමා සමහරවිට ඔබතුමියත් මේකන විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් එකලට ගිහලා ඊට පස්සේ මදන් කුරුකුර්තියත් යම් කාලයක් නිරත වෙච්ච කෙනෙක් කෙලිම අධ්‍යාපනයේටම සම්බන්ධ වෙච්ච හින්දා මට ඒක කෙලිම රිජියුම බෙන් අහන්න පුළුවන්. අපි ඊටු ප්‍රශ්න ටිකක් මෙතුමන් ළඟ අහගමු. අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන බාධා ටික මෙතුමියත් යම් කිසි ප්‍රමාණයක් හැබැයි මේක පැහැදිලි කරනවා නේ. පිටත සමාජයේ ලොකු චෝදනාවක් විදියට ඒක තියෙනවා. ඔබතුමගේ පැත්තෙන් එක පැත්තෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඒ අත්දැකීම් එක්ක අනිත් පැත්තෙන් පාසල් අධ්‍යාපනයේ ගුරුවරියක් විදියට ඒ අත්දැකීම් එක්ක මොකද තවදුරටත් මේ ගැන පැහැදිලි කරන්න තියෙන්නේ? Bismillahirrahmanirrahim. මම පළවෙනියට දෙවියන්ට ස්තුති කරලා සමහර නාලිකාවල් වල සමහර ප්‍රශ්න තියෙන වෙලාවෙත් අපිව මුස්ලිම් කාන්තාවන් අපිට මෙච්චර ගෞරවයක් දීලා TNL නාලිකාව අපිට මෙතන මේ ඉඩ දුන්නට ප්‍රධානී TNL නාලිකාවේ ඔක්කොට මම හිතෙන් ස්තුතිය පුද කරනවා. ඩිරෙක්ට් මම අර ක්වෙස්චන් එකට යනවා නම් එඩියුකේෂන් පැත්තේ ආගමෙන් කිසි බාධාවක් නැහැ. ආගමෙන් බාධාවක් තියෙනවා නම් අපි මෙතන නැහැ.
මේ සිස්ටර් කිව්වා වගේ අර සමහර ඒගොල්ලන් අර පිරිමින් සමහර පිරිමින්ගේ අර ආකල්පයේ තියෙන වෙනස්කම තමයි ඒක. දැන් මම උදාහරණයක් වශයෙන් කියනවා නම් මම කොළඹ කැම්පස් එකේ දේශපාලන විද්‍යාව විශේෂ උපාධියක් කරා. ඒ වෙලාවේ අපේ බැච් එකේ කට්ටිය 40යි. ඒකෙන් අනිත් පැත්ත බලන්නේ නැතුව අපේ පැත්ත විතරක් බැලුවා නම් හරි මුස්ලිම් ගර්ල් සිටි 35ක්. ඒකෙන් 5ක් තමයි මුස්ලිම් බොයිස්. එතකොට ඒක බලනකොටම පේනවා ඒක අපේ බැච් එක විතරයි. එහෙම අනිත් බැච් බලනකොට 3න් එකක්වත් පිරිමින් නැහැ. අපේ මුස්ලිම් ළමයි විතරක් බලනකොට. එතකොට කියන්න බෑ අර චෝදනාව මුස්ලිම් කාන්තාවන්ට ඉගෙනීමට බාධාවක් ඉස්ලාම් ආගමේ තුල තියෙනවා කියලා. මම මෙහෙම අහුවොත් ඒක කියන්නේ පැහැදිලි කර ගන්න ඕනේ. දැන් අපේ සමාජය ගත්තත් දැන් කැම්පස් යන ක්‍රීම් එකනේ හොඳම කට්ටිය තනින් මේ තේරිලා කියන්නේ යමක් කමක් තියන හෝ කිසියම් නේ අධ්‍යාපනයක් දමෝපයන්ක අධ්‍යාපනයකට ස්වාධීනව හිතන පවුල්වල එහෙම හිතුවොත් අපි නිකන් ඔය පොදු කුලකේ නෙමෙයි නැත්නම් පොදු ලක්ෂණේ නෙමෙයි කිසියම් එතනින් උඩට ආපු කට්ටියක් කොහොමයි සමස්ත සමාජය ඔහම නෙමෙයි කියලා දෙවනි ප්‍රශ්නෙකට කරුවොත් ඉගෙනීමට එනවා එක පැත්තක් නම් දැන් ඉස්සර සමාජයට දැන් අද තියෙන තත්වය කම්පෙයා කරලා බලනකොට දැන් ඉගෙනීමෙන් විතරක් උඩට යන කාන්තාවක් නැහැ ඒකට වෙනම පවුල් පැත්තෙන් ඒගොල්ලන්ගේ බිස්නස් කරලා දැන් කොරෝනා එකට පස්සේ බැලුවාම ඔන්ලයින් බිස්නස් එකෙන් ඉස්සරහට ආපු මුස්ලිම් ලේඩිස්ලා ගොඩාක් ඉන්නවා මම දන්න තරමට මගේ යාළුවෝ ගොඩාක් ඉන්නවා ඒගොල්ලන්ගේ හස්බන්ඩ්ලාගේ දැන් ඔෆිස් එකකට වැඩට ගිය හස්බන්ඩ්ට වැඩ නැති වුණා ගොඩාක් කට්ටියට එතකොට ඒගොල්ලන්ට සැලරිත් හාෆ් සැලරිත් හම්බුන්නේ නැහැ එහෙම වෙලාවේදී මට දන්න මගේ ළඟ යාළුවෝ ගොඩාක් දෙනෙක් ඒගොල්ලන් ඔන්ලයින් බිස්නස් හරි එන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට ඒගොල්ලන්ව ඉස්සරහට අරගෙන ගිහිල්ලා ඒගොල්ලන් දැන් එහෙම බිස්නස් නිකන් පොඩි බිස්නස් උත් නෙමෙයි පිරිමින් කරන්න පුළුවන් වගේ gederama ඉඳගෙන එහෙම බිස්නස් කරලා ඉස්සරහට ගිය කතිය ඉන්නවා ඒගොල්ලන්ට ඉගෙනීම පැත්තේ කිසි උසස් තත්වයක් නැහැ එහෙම අර එකෙක් එකක් දෙකක් තියෙන ප්‍රශ්නයක අර චෝදනාවක් විදියට ලොකුවට බලන එක නම් මම කියන්නේ ඒක චෝදනාවක් විතරයි. අර මතේ විතරයි ඒක. එහෙම නැහැ. මතේ යථාර්ථයක නෙමෙයි කියලා මම පැහැදිලි කරන්න. හරි. මූලික වටේ මේ පැහැදිලි කිරීම දැනට ප්‍රමාණ තමයි ඉතුරු වෙච්ච දේවල් තියෙන අනිවාර්යෙන් ටික ප්‍රශ්න කරගන්න ඕන වඩා පැහැදිලි කරගන්න අපිට අවශ්‍ය නිසා අධ්‍යක්ෂවනේ සභාපතිතුමනි දැන් මෙතුමියට කිසියම් පැහැදිලි කිරීමක් කරන අපිට මූලික වශයෙන් කියන්නේ පිටතින් එන චෝදනාවට වැඩිය මුස්ලිම් සමාජය තුළ තිබෙන යථාර්ථය ඊට වැඩිය වෙනස් කියලා. අපි මොනවද ආරම්භයක් විදියට තවදුරටත් මේක ගැන සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන මුතුමක් පැත්තේ. ඔව්. චාමකාන්තේ සාමාන්‍යයෙන් මෙතුමින් ළඟේ අහන්න පුළුවන් මේ ප්‍රශ්නයක් පුළුල් ප්‍රශ්නයක් හැටියට එන්නේ. දැන් ඔයක වෙලාවට උතන ආපු චෝදනාව වගේක් තමයි අඩු වයසෙන් විවාහ වෙන්න පුළුවන් කියන එක. දැන් අවුරුදු 12 තමයි දීලා තියෙන්නේ. අනිත් හැටියට ගත්තොත් සාමාන්‍ය විදියට ගත්තොත් 16 තියෙනවා නම් දෙපැත්තෙන් අහලා ඔබතුමේ නීතිඥවරියක් හැටියටත් ඉතින් ඒක දන්නවනේ අපි කවුරු මොකද මේ අවුරුදු 12 ප්‍රශ්නේ තමයි කියන්නේ මේ ඒ කියන්නේ මැරේජබල් ඒජ් ඒ කියන්නේ විවාහ වන නීතියෙන් අවසර දීලා තියෙන වාසක් තියෙනවා ඒ වසර අඩුවෙන් ඇයි මේ විශේෂත්වයක් කරලා තියෙන්නේ මුස්ලිම් ධර්මෙන් කියන එක ඒ 101 කන්ට්‍රි එක එතනට මම එන්නේ එතකොට ඕක එක චෝදනාවක් අනිත් එක තමයි කෙනෙකුට සරණම් පාව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවායි කියලා එක්කෙනෙකුට වඩා කාන්තාවන් 4-5 දෙනෙක්. හරි? දෙක. රයිට්? එතකොට අනිත් පැත්තෙන් කියන එක තමයි. එතකොට ඒ ඇට ඒ වෙකේම සලකනවාද? නැත්තම් සලකන්නේ නැද්ද? නැත්තම් හොකක් වෙලාවට කියන චෝදනාව තමයි කෙනෙකුට දරු සම්පත ලැබුණ නැත්තම් අයින් කළා වෙනත් කාන්තාවක් ලබා ගන්න පුළුවන් කියලා. එතනින් අසාධාරණයක් කාන්තාවකට වෙනවයි කියලා ඉස්සෙල්ලා විවාහ වෙච්ච කාන්තාවට එතනින් අසාධාරණයක් වෙනවයි කියන එක. හරි? එතකොට එහෙම දිගටම කරගන්න පුළුවන් කියලා. එතකොට ඒකේ නුණත්ව යෑමෙන් තියෙන ක්‍රමවේද ගැන. එතකොට අනිත්‍යව පැත්තකට දාලා තමුන්ට කැමති විදිහට මේක හසුරවා ගැනීමේ හැකියාවක් තියෙනවයි කියන එක. අනිත් එක තමයි අවුරුදු 12 ළමෙක් මොකද්ද දන්නේ මේ විවාහයක් සම්බන්ධව? මොකද අපි ගත්තාම එහෙම ඇයට මානසික වර්ධනය වෙලා නැහැ. මේ తত্ত্বය මේ එන්න කියලා. ඒක හෝමන තත්ත්වයන් ඔක්කොම බැලුවාම ඒ වාස් ප්‍රමාණයක් තියෙනවා. අඩුම තරමේ අවුරුදු 16ක්වත් වෙන්න ඕනේ කියන එක. හරි.
itu orang samaan ini tiar te, ehem aur dasar itu ada dulu, ehem kerut te oke kini, dusunnya kerai kila, mana cedna awan ini, mitra ini kan eh, tapi kantha oke penting belu, te kantha oke itu enna asadarnya kini, hari, tuhna tamai, oh itu mungkin lagi, ekan eh, hukum kelar tuh nikah abby kagian ehem katakan, muna wahala, me anna denna hiri hariya, kanna be, ona mitra ngekat giham, kuccher kiwat me Paul sampat kiwat, eh itu tiennya kini enna hiri hari sa apa susah awe kini kan. Hari itu kalo again deng aluting elat ino e anu deng alut design kerpi o tino e ono tu mang kiani o e kecho dana o kim mang kiani ane deng kalo giat me cho dana kerpo e mas kekeda agen ino ino e rad ino e ladeng e o to me prasne o kai kak e kato tawe kak e kato kalo tino o me prasne ki piak me e lama to kara geni ane e kato mai anite ke kiani isela me e tatu tibi ne me wahabisa mba gialut me mulu darma me kete ketu ela tamai isela tiba kanta wangi tibu no e nidhasa tawo durutat tira welati yang gila itu kada habai saudi arabia wagi rato alu samara welati deng me gali hil kara geni ana kramwe dia tino gila mukada tamu nta adiapane samara rato alu adiapane dunen me tumi kiwa samara tengo le kino adiapane dunne wahane le wana dunne wene dewal gudak chodra tiba deng me alut විමත් එක්ක නවී කරන විමත් එක්ක මේ කාන්තාවන්ට ඒ අවස්ථාව දී යුතුයි කියන තැන. ඉතින් මම ඔබ දිගට අහන්න නැතු මම මේ ඔය කීපයක් මම දැන් මේකට ඊළඟ වටේ අහන්න පුළුවන් කතන්දර කතාවක්. අනිත් එක තමයි දැන් අද උදේත් මම මේ නේතුමේ සහභාගී වෙනවා කියලා මේ තුමෙන් සහභාගී වෙනවා කියලා කෙනෙක් කතා කරනකොට කිව්වේ මේ ඇයි ආගමික දේවස්ථානයකට දැන් තමයි යන්න දෙන්නේ ඉස්සර යන්න දෙන්නේ නැහැ පල්ලියට කියන කතාව. දැන් මේක අතර දැනගෙනද නොදැන කතා කරනවද මේව තමයි එල්ල වෙන චෝදනාවන් හැටියට තියෙන්නේ. ඇයි පිරිමින්ට පමණ සමල්ලාට මරණයක් වුණාමත් එතනට යන්න බෑ බලන්නවත් කියලා. ඒ තු මේ කිකිඩේ කෙනෙක්ගේ පුතෙක් නැති වුණා එතනට යන්නවත් අවස්ථාවක් දුන්නේ නැහැයි කියන කතාව. හරි ඒක සාධාරණද කියන මේ ප්‍රශ්නය මතමතු කරේ. දැන් ඊටක තමයි මට තියෙන ප්‍රශ්න තව කීපයක් එක්ක ඒතකොට තව එකක් තමයි දෑවැද්ද ඒ සම්බන්ධව කතන්දරත් තියෙනවනේ එක එක ආකාරي. හැබැයි මේවා ටික තමයි මට අර සාමාන්‍ය කෙනෙක් හැටියට එළියෙන් දම් බලනකොට එන ප්‍රශ්න අනු. ඒ කියන්නේ මූල ධර්මවාදීන්ගේ ප්‍රශ්නත් මේකට එකතු වෙලා මේක දැන් පොඩ්ඩක් කැළත්තිලා තියෙන කියන කතාව. හැබැයි ඊට ඉස්සෙල්ලා තිබ්බ තත්ත්වය තමයි අර පෞල ආරක්ෂා කරගෙන කොහොමද යන ක්‍රමවේදය ගැන. හැබැයි මුස්ලිම් නීති අනුව ප්‍රශ්න වගේක් මතුවලා තියෙනවා. ඊට පස්සේ මේ මූල ධර්මවාදයේ මේකට එකතු වීමෙන් තවත් දුරට මේක තල්ලු වෙලා තියෙනවා කියලා කාන්තා හිංසනයක් බවට පත් වෙලා තියෙනවා කියන කතාව. ඔන්න ඒ වගේ එකක් තමයි මොර මිතුවෙන්ලා හම් දෙන්න පුළුවන් නම් ඒකට යම් කිසි විදියකට අපිට එලියක් දෙන්න කියලා. ඒ කියන්නේ මේකට මොකද්ද ඇත්ත කියන එක මේලා අනාවරණය කරලා දෙන්නේ කියන්නේ. ප්‍රශ්න පත්‍රයක් මතින් අපි වෙලාව අරගෙන කතා කරමු. සහෝපත්වන මම කියන්නේ ඔය ටික තමයි අපිට මූලිකවම මම කියන්නේ මතු කරගන්න තියෙන්නේ නේද කරු සහෝපත්වන. ඔව්. කාන්තා හින්චනේ. කොහොමද උනේ? මොකද හේතුව? දැන් අපරාධ නීතිය ඇරෙද්දි කාන්තා හිංසනේ කියලා දැන් අර අතෙන් ඇල්ලුවම දැන් කාන්තා හිංසනේ කියලා කතාවක් යනවා. දැන් මේක ඊට වඩා චෝදනාවක් ඔය පැතර බර වෙලා තියෙනවා. ඉතින් ඒක හන්දා මේ නවින ලෝකේ මේක කොහොමද අපි දකින්නේ කියන එක. ඒක දැන් මුස්ලිම් සමාජයට කොහොමද ඒ වගේ කියන්නේ ඉලක්කගත උනේ මේක. දැන් අනිත්යෙන් කොටත් මේක තියෙන්න පුළුවන්. හැබැයි මොකද්ද එතන තියෙන විශේෂත්වය කොහොමද අපිට පැහැදිලි කරන්න ඕන? විශේෂම විවාහය කියන කතන්දරයත් එක්ක නේ සවකට. ඔව් දැන් අෆ්ගනිස්තානයේ මේක ගොඩ පවතිනවා. ඔය කියන්නේ අධ්‍යාපනය සම්බන්ධව අෆ්ගනිස්තානයේ ප්‍රශ්නයක් තිබ්බා. දැන් ඒක නෑ ලංකාවේ නෑ. හැබැයි අෆ්ගනිස්තානයේ යව්වේ නෑ කියලා. ඒක ඉතින් මූලධර්මවාදීන් තුලින් වෙන්න පුළුවන්. ඔය ප්‍රශ්නේ. හැබැයි ඒක වෙලා වුණා. ඉතින් අන්න ඒක තමයි අපි සම්පූර්ණවත් කියන්නේ. අපි එකින් එක පොඩ්ඩක් අහලා තේරගමු මේ ප්‍රශ්න ටික. හෙට විවාහයෙන් වැඩේ පටන් ගමු මම කියන්නේ. ඒකත් එක්කම තමයි මම හිතන්නේ ඉතුරු කරනා ටික අපිට බද්දට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි අර පෙර සාකච්ඡාවේ මේ ගැන තමයි ඇත්තටම කතා කරේ. ඒකේ ඇතිවෙච්ච කාරණාත් එක තමයි අපි ටිකක් සමාජයෙන් මේ ගැන ටිකක් වැඩිපුර කතා බහ ලක්ුනේ. විවාහය සම්බන්ධයෙන් මොකක්ද මේ එල්ල වෙන චෝදනාව? වයසේ ඉඳන්ම පටන් ගමුකො. මොකක්ද මේ කතාව? මොකක්ද ඒකට හේතුව? ඇත්තටම එහෙම එකක් තියෙනවද? නැත්නම් මොකක්ද එහෙම විශේෂත්වයක් අනිත් සමාජ වලට වැඩිය මුස්ලිම් සමාජ විවාහය ගැන තියෙන්නේ? ඔය වන් කන්ට්‍රි වන් ලෝ කන්සෙප්ට් එක යටතේනේ දැන් අපි මේ එක පාර්තම සමාජගත වුනේ මුස්ලිම් කට්ටියගේ විවාහයයි මේ වයස් සීමා ඔක්කොම ඒකම දැන් මේ වැඩසටහන වෙන්නේ හෙට රට යන අත. එතකොට වන් කන්ට්‍රි වන් ලෝ එක යටතේ අපි හෙටට කොහොමද යන්නේ කියන එක අපි ඉස්සර බලමු. දැන් මුලින් අපි ආවේ කොහොමද කියන එක මුල සිටම ඉස්ලාම් ධර්මය පහළ වෙච්ච දවසේ ඉඳලම ওই නීති තිබුණා. විවාහය සම්බන්ධයෙන් නීති නබිතුමාගේ කාලේ බහු විවාහ කරගන්න පුළුවන් තිබුණා. ඒ කාලේ
මේ අවුරුදු 12 ළමයි කසාද. එතකොට ඒ කාලේ තිබිච්ච පෞරුෂත්වය නෙමෙයි අද තියෙන්නේ. ඒක ඒ ඒ ඒ වකවානුවේ තිබිච්ච එකක්. දැන් අපි ඒ දවස්වල සමහර රට අපි දන්නේ නැහැ. දැන් අවුරුදු 1400කට කලින් ගෑනු පිරිමි හොඳ පෞරුෂත්වයක් තියෙන්නේ නැති අවුරුදු 12 ගෑනු ළමයේ හොඳ පෞරුෂත්වයක් විවාහ වෙලා ජීපෞ ජීවිතය ගත කරන්න සුදුසු මට්ටමක ඉන්නේ නැති. එහෙම නැත්තම් නබිතුමා එහෙම කාට්ම හානිදායක ප්‍රතික්‍රියා ප්‍රතිපාටියක් මේ ඉදි දක්වන්නේ නැහැ. අනිත් එක ඒ පසු කාලීනව මුල සිටම මුස්ලිම් අයට විශේෂිත වූ ඒ කියන්නේ පුද්ගලික නීතිය. නැත්තම් අපි වන් කන්ට්‍රි වන් ලෝ යටතේ අපි හැමෝම එකයි. ඒ කියන්නේ දඬනී සංග්‍රහයට අපි යටත් වෙනවා. ඒකට කොන්ස්ටිටියුෂන් එක අපිට තියෙනවා. එතකොට සිවිල් ලෝ එක අපිට බලපනවා. ඒක වන් කන්ට්‍රි වන් ලෝ එක. ඒක හරි. මෙතන තියෙන්නේ පර්සනල් ලෝ එක. පර්සනල් ලෝ එක යටතේ තමයි මුස්ලිම් විවාහය තියෙනවා. එතකොට කැන්ඩියන් ලෝ එක තියෙනවා. තේසවලමේ තියෙනවා. එතකොට උඩ රට නීති පහත රට නීති කියලා තියෙන තේ ඒක ඔක්කොම පර්සනලි. එතකොට ඒක වන් කන්ට්‍රි වන් ලෝ කන්සෙප්ට් එක යටත මම නම් දැක්කිනේ ඒක යටතත මේ පත්‍ය යුතුයි කියන එක. එතන ඒක ප්‍රශ්නයක් විය යුතු නැති දෙයක්. නැති දෙයක්. ඒ කියන්නේ මේක පර්සනලි. ඒක මට විතරක් අදාළ. ඒක ඔබතුමාට අදාළ වෙන්නේ නැහැ. දැන් ඔබතුමාට ජෙනරල් ලෝ එක යටතේ විවාහ වෙන්න පුළුවන්. මම නම් විවාහ වෙන්නේ මුස්ලිම් ලෝ එක යටතේ. ඒ කියන්නේ මට පර්සනලි තියෙන දෙයක්. ඒක මගේ පුද්ගලික අයිතියක්. දැන් මම අනිත් පැත්තට හෙවොත් පොඩි ප්‍රශ්නයක් ඇටියට දැන් ඕක දෙකක් එකක් මම අහලා තියෙනක තමයි වයස අඩුවෙන් මේ විවාහයට එකතු වෙන්නේ බොහෝ දුරට ඒ කාලේ වයස් සීමාව දැන් මේ දැන් කාලේ වෙනකොට අවුරුදු 75 විතර ජීවත් වෙන්න පුළුවන් ඒ කාලේ අඩු වයසක් තමයි ජීවත් වෙන්නේ කියන කතාව එකක්. එකක් තමයි ඉතින් නබිතුමාගේ කාලේදී යුද්ධ කීපයක් තිබ්බා. ඒ යුද්ධවලදී පිරිමින් නැති වුණා. නැති වුණාට පස්සේ වර කාන්තාවන් අසරණ තත්ත්වයට පත් වීම වළක්වා ගන්න තමයි මෙහෙම කරේ කියන කතාව. හැබැයි ඒකම මම ඔබතුමීගෙන් අහන්නේ දැන් ඔබතුමී එකඟ වෙනවද අවුරුදු 12 ළමෙක් විවාහ කර දීම සාධාරණ කියලා එක පෞද්ගලික නීතියක් වුණත් ඒ කියන්නේ දැන් මට්ටමේ බැලුවොත් එහෙම ඔබතුමී කොහොමද ඒක හිතන්නේ? ඒක දැන් අද සමාජයේ පිට සිටිසෙත්ම බල මේ වළංගු වෙන්නේ නැහැ. දැන් ළමයි එහෙම බන්දල දෙන්නෙත් නැහැ. ඇත්තටම අවුරුදු 12ක ළමයකට දැන් විශේෂයෙන්ම ගෑනු ළමයකට අපි උගන්වන්න තමයි බලන්නේ. කියන්නේ එයා තමයි පවුලේ මූලිකත්වයේ ධාරණය කරන පිරිමි පාර්ශ්වයේ හිටියත් හොඳ සමාජයක් ගොඩනගන්න කාන්තාවන් හොඳට ඉන්න ඕනේ. එතකොට ඒ දරුවා අවුරුදු 12 දරුවෙක් අපි කසාද බන්දල දීලා පවුලක් නඩත්තු කරන්න කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ හොඳට ඒ ළමයට උගන්වලා දීලා නිසි වයසේදී කසාද බන්දල දෙන්න. ඒ කාලේ ඒක නිසි වයසක් වෙන්න පුළුවන්. අද ඒ නිසි වයසක් නෙවෙයි. ඒකම දැන් බැලුවම අපිට ස්ටැටිස්ටික්ස් බැලුවම අවුරුදු 12 ළමෙක් මේ මේ මෑතක දැන් මට මම ලබා ගත්තා ACGU එකේ ස්ටැටිස්ටික්ස් අරන් තියෙන රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුවෙන් කසාද මුස්ලිම් විවාහ කරලා දීලා ලියාපදිංචි වෙච්ච එකෙන් අවුරුදු 12 ළමයි විවාහ බන්දල දීලා තියෙනවද කියන එක. ඒකෙන් 1907 ස්ටැටිස්ටික්ස් වල තියෙන එකම එක ගෑනු ළමයෙක් බන්දල දෙන අවුරුදු 13. එතකොට මේ 2007 ඒ ළමයා බන්දල දෙන්න විශේෂිත වූ කාරණාවක් තියෙන්නේ නැති. අපි දන්නේ සමහර වෙලාවට එයාට ආරක්ෂා කරන්න කවුරුත් නැතුව ඇති. එයාගේ අම්මා තාත්තා මැරිලා ඇති. එයාට පවුලේ කවුරුවත්ම නැතුව ඇති. ඒක හින්දා එයාව කසාද බන්දල දෙන්නේ නැති. මම පුද්ගලිකව දන්න ළමෙක් ඒ වගේ කසාද බන්දල දීලා තිබුණා ගොඩක් කලින්. ඒ අම්මා තාත්තා තැරලා ගියා. අම්මා වෙන මේ රට යන්න ඕන වුණා. මේ ගාන ළමයා තියලා යන්න කවුරුත් නැහැ. එයා බන්දල දුන්නා. එයා ඒ බන්දල දුන්නේ අවුරුදු 12 හරි 13ක විතර වගේ වයස වෙනකොට. අවුරුදු 21 ළමයෙකුට බන්දල දෙන. ඒ කියන්නේ ඒ ළමයා එයාට තියලා යන්න අවස්ථාවක් නැහැ. ඒක නේද විකල්පයක් නැද්ද ඒකට? එහෙම එහෙමනම් විකල්පයක් වෙනවා නම් ඉතින් අපි සාමාන්‍යයෙන් තිය විකල්පයක් නම් ඒ වගේ අවස්ථාවකට ඉතින් ළමෙක් මේ මොකද ඒ ළමයා එතකොට පොඩි වැඩිනේ. ඒක තේරුම් ගන්න නෑ මෙහිම. එතකොට ඒ බන්දල ගොඩක් වෙලාවට බඳින එක්කෙනක් දන්නවනේ පොඩි ළමෙක් තමයි බැන්දික. දැන් අම්මා අපි බැන් අපි අවුරුදු 20 බැන්දත් මගේ ස්වාමි පුරුෂයා දන්නවනේ මම අවුරුදු කීයක එක්කෙනෙක් කියන එක. එතකොට එයා බලන්නේ මගේ වයස් සීමාව ඇතුළත තමයි මාව පාලනය කරන්න බලන්නේ. ඉතින් ඒ වගේ ඒ ළමයා බද්ද ඒ අවස්ථාවේ බඳින එක්කෙනා ඒ ළමයා මොන වයසේ එක්කෙනෙක් කියන එක
දැනගෙන නේ යගන්නේ. ඔව් නෑ ඔබතුමත් එක්ක වයින් එකඟ වෙනවා එතන. අර මම කියන්නේ දැන් වැඩ කරන්න අර අවුරුදු 12ක් ළමයෙකුට ඒ ගෘහණියක් හැටියට තමුන්ට ඊට යුතු කරුණු කාරණා. දැන් අපි දන්නවනේ නීති නෝරන් හැටියට අපි දන්නවා යම් කිසි දෙයක් දෙපැත්තෙම සිදුවීමක් වෙනවා නම් පිරිමැගෙන් ගෑනු පාර්ශ්වයෙන් එතකොට එවන්නක් කිරීමේ හැකියාවක් තියනවාද කියන එක. එහෙම බන්දල දුන්නොත් ඒකට ක්‍රියාදාමයක් නැද්ද? මේකේ සුදුසුතාවය එහෙම හොයලා බලලා ඒ වැඩි ක්‍රමවේදයක් නැද්ද? නැත්තම් එහෙම ඒක තමයි මම කියන්නේ. දැන් මේ 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 කාලවක මම හිතන්නේ දැන් මේ පහුගිය දශකයකවත් එහෙම මේ අවුරුදු 12ක දරුවෙක් බන්දල දෙන්නේ නැති කියලා. ඒක අපි අපි කියන්නේ අවුරුදු 12 කියන දරුවෙක් කියන එක. අපිට සාමාන්‍ය නීති අනුව 12න් බඳින්න බෑනේ. ඔව් බෑ. මුස්ලිම් මුස්ලිම් නීති අනුව ඉඩක් තියෙනවා ඒක. ඉඩක් ඉඩ ඉඩක් තියෙන විශේෂිත අවස්ථාවක තමයි. ඉඩක් තියෙනවා. ඉඩක් තියෙන ඒක නෑ ඒකත් කියලා තියෙන්නේ අවුරුදු 12 නෙමෙයි. නිසි වයස. නිසි වයස කියන්නේ තේ ළමයා අවුරුදු 12 ළමයෙක් වෙන්න පුළුවන් අවුරුදු 14 ළමයෙක් වෙන්නත් පුළුවන්. ඒ ළම ඒ මා බන්දල දෙන්නේ මොනම යම් කිසි විශේෂිත හේතුවක් මත. එහෙම නැත්නම් ඒ ළමයට ඒ ඒ කාර්යය කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා. දැන් අපි කවුද ඒක ඩිසයිඩ් කරන්නේ? තීරණය ගන්න. මෙයා බන්දල දෙන කට්ටිය තමයි. එයා එයාට ඇත්තටම ගාඩියන් කෙනෙක් ඉන්න ඕනනේ. සාමාන්‍යයෙන් මුස්ලිම් කාන්තාවකට ගාඩියන් කෙනෙක් ඉනවා. අපි ඒකට විග්‍රහ කරන වෙලී කියලා. ඉතින් අපි බන්දල දෙනකොට අපි ඇත්තටම අපි වෙනුවෙන් කෙනෙක් ඉදිරිපත් වෙනවනේ මෙන්න අහවල කෙනා බන්දල දෙන්න. එයා තමයි මට විශේෂයෙන් බලනකොට තාත්තා තමයි මේ වලි අපිට ගාඩියන්. ඒ ඒකත් අපිට අර ඒ වලි කියන එකත් ආවේ අපි ආරක්ෂා කරන්නනේ. දැන් කියමු අපි අපිව කසාද බන්දල දුන්නා. පවුල් ප්‍රශ්නයක් ඇති වුණා. අපි කාලකට දිස්සෙල්ලම යන්නේ. අපි යන්නේ අපි තාත්තා ළඟටනේ. තාත්තට තමයි ගිහිල්ලා ප්‍රශ්නේ කියන්නේ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මට වෙලා තියෙනවා. අම්මයි තාත්තටයි තමයි ගිහින් කියන්නේ නේ. ඉස්සෙල්ලාම මොන හරි යම් කිසි හිතමනාපකම් ඇති වුණත් අපි ඉස්සෙල්ලාම දුවන්නේ දෙමව්පියන් ළඟට. එතකොට ආරක්ෂාවකට දෙමව්පියන්. දැන් තවත් එකක් තව පොඩි එකක් මම මේ බාධා කරනවා ටිකක් මේ මේව ටික අපිට ලියා ගන්න ඕන නැන්ද. දැන් සවන්නාට දැන් වලි දැන් ඔය ගාඩියන් ට ඕන විදිහට තමයි මේක වෙන්නේ කියලා. කැමැත්ත හොයන්නේ නැහැ කියලා දූගේ කැමැත්තෙන් තොරව තමයි මේ කටයුත්ත කරන්න කියන්නේ. එතන ඈට වෙන නිදහස නැහැ කියන එකත් ඒක ඒ තවත් චෝදනාවක් තියෙන එකක්. ඒකත් මම පිළිගන්නේ නැහැ. දැන් අද සමාජයේ එහෙම එකක් නැහැ. අද සමාජයේ දෙමව්පියන් අහනවා අපි මෙහෙම ඔයාට ප්‍රසාදයක් කතා කරලා තිනවා ඔයා මේක මොකද කියන්නේ කියලා. සමහර වෙලාවට දෙපාර්ශ ඒ මුලදී අනාදිමත් කාලේ එහෙම බන්දල දෙන්න ඇති. ඒක අපි දැන දැන් නූතන සමාජය කියන්නේ දැන් අපි කතා කරන විදිහට හිට රට යන අත බලනකොට දැන් විවාහයක් යෝජනා කරන දෙපාර්ශ්වයම කැඳවල ඒ කියන්නේ බ්‍රයිඩ්ුයි ග්‍රූමි දෙන්න ඒගොල්ලන් දෙන්න ඇවිල්ලා කතා කරනවා. ඒගොල්ලන් කතා කළේ ඒගොල්ලන්ගේ අදහස් ගැලපෙනව නම් ඉදිරියට යනවා. ගැලපෙන්නේ නැත්නම් එතනින් ඒ විවාහයක් සිදු වෙන්නේ නැහැ. දෙමව්පියන්ගේ ආශිර්වාදය මත දෙමව්පියන්ගේ කැමැත්ත ඇතුව ඒ හැමෝම එකෝ ග්‍රූම වෙනවා. බ්‍රයිඩ්ගේ ගෙදරට ඇවිල්ලා ඒක කතා කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලන් යම් කිසි ස්ථානයක් යෝජනා කරන එතට ගිහලා කතා කළා. ඒගොල්ලන් දෙන්න කැමති නම් විවාහය සිදු කරනවා. නැත්නම් කරන්නේ නැහැ. දැන් එහෙම ෆෝස් මැරේජ් එකක් කරන්නේ නැහැ. ඒ කියන්නේ හේතුව ගොඩක් මුස්ලිම් කාන්තාවන් වුණත් දැන් උගත්නේ. හරි මම කැමති ඔය ප්‍රශ්න අපි අනිත් අපේ නියෝජ්‍ය අධ්‍යයන කෙනෙක්ට අරගෙන යමු. තම අපිට විශ්න ගන්න බැරි වෙච්ච හැබැයි ගැටලුවක් තියෙනවා මේක ඇතුළ. දැන් මෙතුමේ කියන විදිහට හැමදේම ওই විදිහටම සිද්ධ නම් රයිට් ගැටලුවක් නැහැ නේ. හැබැයි සමාජෙක හිම වෙන්නේත් නැහැ නේ. ඒ කියන්නේ අඩු වයස් විවාහ ගත්තොත් අපිට ඒ ආකාරයෙන්ම ස්වාමි පුරුෂයෙක් හම්බුනොත් හොඳයි. ළමෙක් විදියට ගනුදෙනු කරන්න. හරි එහෙම කරන අවස්ථාවක් තියෙනවා නේද? ඒ හින්දා අපිට නීතිය ඇතුලේ ඉඩක් දීමේ හැකියාවක් නැහැ. මම ඔබතුමිට මේ ප්‍රශ්න ටිකම අරගෙන එනවා. දැන් මෙතුමියත් බොහොම ලස්සනට පැහැදිලි කරන ආරම්භයක් විදිහට ඒ කාලේ ඒ දේවල් වලට ගැලපෙන්නේ. දැන් අපි අපේ ආගම දහම් වලත් තියෙනවා මම දන්නවා. අඩු වයස ශාස්ත්‍රණ වාසය මම හිතන්නේ විවාහ වයස ගත්තොත් අඩු වයස වෙනදී ඒ කාලේට ගැලපෙන විදිහට වෙන්න. හැබැයි අද අපිට කංගතාවයකට එන්න බැරිද? අවුරුදු 12 කියන්නේ ඒ කියන්නේ one country one law යටතේ මං හිතන්නේ අපි සාමිකවද ඉදිරිපත් කරන්නේ යල් පැන ගියේම අපිට අහක් කරලා අනිත් ඒවා තියාගන්න ක්‍රමයක්. ඒ කියන්නේ one country one law යටතේ නොවුණා අඩුම ගානේ පෞද්ගලික මුස්ලිම් නීතිය අනුව හරි අඩු වයස් අවුරුදු 12 වගේ බාල වයස් නෙතින් නේද ඒ විවාහ තියෙන ඉඩ අපිට බැරිද කිසියම් සම්මතයකට ගෙන්න ගන්න? එහෙම බැරිද අපිට කාර්යයකට එන්න? මම උපදේශකවරයෙක් හැටියට සමාජ සේවයේ හැටියට කාදි උසාවියත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරගෙන ඉන්නවා දැනට. කාදි උසාවියට එන කේස් ටික පුත්තලම මහපල්ලියේ අපි එතන කවුන්සලින් දීලා
ගැටලු නිරාකරණය කරලා සමහර මේ අයව අපි එකතු කරලා තියෙනවා. ඒ දික්කසාදේ කැන්සල් කරන තරමට ඒගොල්ලෝගේ මානසික තත්ත්වය ගෙනල්ලා තියෙනවා. සංස්ථාවට ඇතුළු වෙන තත්ත්වය. පල්ලියේ. ඊට පස්සේ අපි වාර්තාව දෙනවා කාදි උසාවියට. එතනින් ඒ ජජ්මන්ට් ලැබෙනවා ඒගොල්ලන්ට. මේක ඒගොල්ලන්ට ටිකක් ලේසි පස්සේ කතා කරන්න අවස්ථාව ආවත් මම පැහැදිලි කරනවා. කාදි උසාවියට ඉස්සෙල්ලා උපදේශනය තුල ඔව් කාදි උසාවියට එන කේස් ටික කාදි උසාවියෙන් පල්ලියට යවනවා. පල්ලියේ අපි ෆෝම් කරලා තියෙනවා කාන්තා සහ ළමා අංශය. ඒ අංශින් තමයි අපි බලන්නේ දැන් කාන්තාගේ දික්කසාද වැඩි වෙලා තියෙනවා. මුස්ලිම් කාන්දා කාන්තාව දික්කසාද ඉල්ලන අවස්ථාව වැඩි වෙලා තියෙනවා. එයි කියලා මේ හේතුව හොයද්දී දැන් ඩ්‍රග් ඇඩික්ෂන් වැඩි වෙලා තියෙනවා. එතනින් ඒක. අනික සෝෂල් මීඩියා අතරේ අනවශ්‍ය සම්බන්ධතාව මේ දෙකම තමයි හයි රේන්ජ් එකේ ඉන්නේ. ඉතින් මේක අපි නීතියට අදාළ කරගන්න බැරි දේවල්. මේක සමාජ ප්‍රශ්න. මේ වගේ සමාජ ප්‍රශ්නයට නීතියට අපි මූලිකත්වය දීලා විසඳුමක් හොයන්න බැහැ. ඒක තමයි මගේ අත්දැකීමත් එක්ක ආපු මතය. ඉතින් අතන ඒගොල්ලෝ මානසික තත්ත්වය කොහොමද? ආකල්පයේ කොහොමද තියන්නේ මේ දෙන්න අතර තේරුකම කොච්චර දුරට තියන්නේ කියන ගොඩක් දේවල් අපි හොයලා බලන්න තියෙනවා. ඉතින් ඒ අවස්ථාව උසාවිය ලැබෙන්නේ නැති නිසා අපි කරන මේ සේවාව වලින් ගොඩක් මිනිස්සු ප්‍රයෝජනය අරන් තියෙනවා. දැන් මම එන්නම් ඔය අහන ප්‍රශ්න වලට. මේ ඊට ඉස්සෙල්ලා තව පොඩි ප්‍රශ්නයක් ඕකට අතුරු ප්‍රශ්නයක් හැටියට දැන් තව චෝදනාවක් තමයි පිරිමේකට ඩිවෝස් එක ගන්න පහසුයි කියලා කියන කෙනෙකුට වඩා. එහෙම එකක් නැහැ. මම මගේ ඔබ්සර්වේෂන් කේස් ඩීල් කරපු හැටියට මම කියන්නේ අර කෙලිම තලක් තලක් කියලා ඒ අර තුන් ආකාරයකට පොඩ්ඩක් ඒක අපිට තේරුම් කරලා දෙන්න. මොකද එතන කියන්නේ එහෙම කළා ටක් ගාලා කිසි මේකකින් තොරව කරන්න පුළුවන් කාන්තාවට ඒ අයිතිය නැහැ කියන කතාව. එහෙම නෙමෙයි. දැන් කාන්තාවට තමන් මේ තමන්ගේ පුරුෂයාගෙන් එයාගේ රෙස්පොන්සිබිලිටිස් හරියට කරන්නේ නැත්නම් හරි එයාට දික්කසාද ඉදරණ්ඩායි තියෙනවා. මොකක්ද කුමුකක් කියලා දෙන්නේ. ඒ කියන්නේ තමන් එයා හම්බ කරන්නේ නැහැ. තමන්ට වියදම දෙන්නේ නැහැ. තමන්ගේ දරුවන්ගේ නඩත්තු කිරීම කරන්නේ නැහැ. තමන්ගේ ළමයි ගැන බලන්නේ නැහැ. කියන ඒ මූලික අයිතිවාසිකම් ඉෂ්ට කරන් නැති හේතුවට කාන්තාවට දික්කසාදට යන්න පුළුවන්. ඒ තරම් එතන අපිට මේ සැහැල්ලුව මොකක්ද ක්‍රම වේදේ කොහොමද ඇය මොකක්ද කරන්නේ යුත්තේ? ඒකට ෆසහ කියලා කියන්නේ. ඒකට පසහ කියලා කියන්නේ දැන් කාන්තාව එයාගේ රික්වෙස්ට් එක කාදි උසාවියට දුන්නාම දෙපැත්තෙන් එකගෙන එතනට කතා කරලා විවාහ කරනවා කලින් දැන් ඒ අයව පල්ලියට යොමු කරනවා. එතකොට අපිට කවුන්සලින් කියන එකට යොමු කරනවා. යොමු කරද්දී තේරෙනවා ඒ පිරිමි කියන දෙයත්ද අපි තනි තනියම තමයි කතා කරන්නේ. ඊළඟට දෙන්නම එකතු කරන්න යම් කිසි තැනකට ඒගොල්ලෝ ආවොත් ප්‍රශ්න විසඳන්න දෙන්නම එකතු කරලා දෙපැත්තෙන්ම ඩිමාන්ඩ් එක තියයි මොනවා හරි වගකීම ඉෂ්ට වෙන්න ඕන කියන බලාපොරොත්තු වෙත්තේ කාන්තාව පැත්තෙන්. එතකොට ඒකට පිරිමි එක්කෙනා එකිනෙම වුණොත් අතන මේ අවස්ථාව ලැබෙනවා මේ උසාවියේ තියෙන ඒගොල්ලන්ගේ මේක කැන්සල් කරන්න. ඒ කියන්නේ මේ විවාහය කැන්සල් විවාහ නෙමෙයි. විකසාද පෙච්චන රික්වෙස්ට් එක ඉල්ලීම. දැන් ඔබතුමාට මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න. දැන් ඔබතුමා කියවනේ පිළිමේකට කුල්ලන් තලක් තලක් කියලා එහෙම ඉස්ලාම් එකේ එහෙම කියලා නැහැ. ඒකේ කාලවකවනවා දීලා තියෙන එකක් කියලා සති දෙකක් තියෙනවා මොනවද කියනවා කියලා. ඒක බලන්නේ සමහර වෙලාවට ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවය තලක් ඉල්ලුවනම් ඒගොල්ලන් හේතු කියනවා මේ හේතුවට තමයි මම විකසාද ඉල්ලන්නේ කියලා. ඒ වුණාට ඒක රෙකෝඩ් කරන්නේ නැහැ. රෙකෝඩ් කරන්නේ නැති හේතුව එම කාන්තාවට දෙවනි විවාහයක් කරගන්න අවශ්‍යතාවයක් වුණොත්
දැන් මේ පළවෙනි පුරුෂයා යම් කිසියාගේ වැරද්දක් කිව්වා නම් ඒක එයාට හානියක් වෙන්න පුළුවන් දෙවෙනි විවාහයට. ඒ කියන්නේ ඒක වර්තා වෙන්නේ නැහැ කොහෙවත්. ඒක වාර ඒකයි පිරිමි පාර්ශවයක දික්කසාදයක් කිල්ලුවම වර්තා ඒක ඒක සාකච්ඡා කරනවා වර්තා කරන්නේ. වර්තා කරන්නේ නැති හේතුව ඇවිල්ලා දෙවෙනි විවාහයක් යනකොට අර වර්තාව එයාට හානියක් වෙන්න පුළුවන්. කාන්තාවක් දික්කසාදයක් කිල්ලුවා නම් එයා කියන දේ වර්තා කරනවා. ඒ වර්තා කරන්නේ එයාගේ සමාලෝචන මණ්ඩලේ කවාසි බෝඩ් එකට ගියා නම් ඒකේ මොකද්ද වුනේ කියන එක. ඒ කියන්නේ සමහර වෙලාවට කාන්තාවක් දික්කසාදයක් කිල්ලන්න පුළුවන් පොඩි සුළු සුළු ප්‍රශ්න වලටත්. ඉතින් එතකොට ඒක රෙකෝඩ් කරනවා. ඒක රෙකෝඩ් කරලා සමාලෝචනය කරන්න පුළුවන්ද කියන එක බලන්න තමයි ඒක රෙකෝඩ් වෙන්නේ. කාන්තාවක් දික්කසාදයක් ඉල්ලන්න ඇවිල්ල කියන හේතුව රෙකෝඩ් කරුවයි කියලා පිරිමි පාර්ශ්වයට හානියක් වෙන්නේ නැහැ. සාමාන්‍ය අපේ සාමාන්‍ය අධිකරණෙත් අපි සාමාන්‍යයට ඒක දෙනවනේ. ඒ අවස්ථාව සාමාන්‍ය දික්කස ප්‍රින්සිපල් කියලා කියන්නේ මේක කවුද වරද්ද කියන එක මැලිෂස් ඩිසෂන්. මැලිෂස් ඩිසෂන් එක නෙමෙයි. අනිත් එක සමහර වෙලාවට දැන් ඩිස්ත්‍රික් උසාවෙන් ජෙනරල් ලෝ දැන් අපි වුණත් අපි කියන ඉන් කැමරා සමහර වෙලාවට අපි හැමෝම ඉදි ඉස්සරහදී මේ සාක්ෂි විට්නස් බොක්ස් එකට දාලා සාක්ෂි ගන්නෙ නැහැ. හේතුව ඒගොල්ලන්ගේ යම්කිසි පුද්ගලික අනන්‍යතාවය පුද්ගලික රහස්‍යභාවයක් රකින්න ඕන නම් අපි ඩිවෝස් කේස් එකක් ඉන් කැමරා ගන්නවා. ඒ කියන්නේ චේම්බර් එකේ ගන්නවා කවුරුවත් දන්නේ නැහැ මොකද වුනේ කියලා. දැන් මුස්ලිම් විවාහ දිකසාද ඒ කියනවා නත් ගොඩක් වෙලාවට ඒක අර කාති උසාවිය කියනත් ඉන් කැමරා. ඒක ඒ පාර්ශ්වයේ විතරයි එතනට ගන්න. දැන් උදේ ඇහුවොත් දැන් අර තලක් කියන එක තුන්වරක් කරන්න ඕනේ කාලපරස්සයක් දීලා තියෙනවා. ඒක සැරයක් නෙමෙයි ඒක කාලයක් ඇතුළත. දැන් කාන්තාවක් කරනවා නම් කොහොමද? කාන්තාවක් ඒක ෆැමිලි කාන්තාවක් ෆැමිලි කාන්තාවක් කරනවා නම් ඒක මේ විභාගකට කියන්නේ විමසන. ඒක සැරේම නෙමෙයි විමසන. විමසලා කාලයක් දෙන ඒකටත් තව දිනයක් දෙනවා. ඒකත් කොයිවම හැමතිස්සෙම බලන්නේ මේ දෙන්න වෙන් කරන්න නෙවෙයි එකතු කරන්න. ඊට පස්සේ කාතිවරයා තමයි තීරණය කරන්නේ ඇත්තටම මෙයා කියන කතාව මෙයාට හානියක් වෙනවද මේ කසාදෙන් මෙයාට ප්‍රයෝජනයක් නැද්ද. එතකොට කාතිවරයා තමයි ඒක තීරණය කරන්නේ මෙයාට දිකසාදයක් දෙනවද නැද්ද කියන එක. පිරිමි පාර්ශ්වය ඇවිල්ලා තලාක් කියලා කාලයක් දෙනවා ඒ දෙන්නට රිකන්සයිල් වෙන්න පුළුවන්ද කියන එක. දැන් සාමාන්‍යයෙන් තලාක් කරපු ඒ ස්ත්‍රිය දැන් කිම්කෝ පිරිමි පාර්ශ්වය ඇවිල්ලා තලාක් ගත්තා. ඊට පස්සේ එයාට තේරෙනවා මම මෙයාව ඇත්තටම කිසි වැරද්දක් නැතුව මම මෙයාව දික්කසාද කෙරුවා කියලා. එයාට නැවත ඒ කාන්තාව බඳින්න බෑ. එයා කියන්නේ එයා ලොකු චෝදනාවක් එල්ල කරනවා. එයාට නැවත ඒ කාන්තාව බඳිනවා නම් ඒ කාන්තාව තව පුරුෂයෙක් බැඳලා එතනින් දික්කසාදයක් අරගෙන තමයි පළවෙනි පුරුෂයා ළඟට එන්න ඕනේ. ඒක හින්දා තමයි එතකොට අර එතන අර ටිකක් කම්ප්ලිකේට් කරලා තියෙන හින්දා තමයි අර කාලයක් දෙන්නේ තලයි පළවෙනි තලක් කියනවා. ඊට පස්සේ බොන්න ඒ පුරුෂයාට ඒක ඒ වැරද්ද නැහැ මෙතන එහෙම වැරද්දක් නැහැ දික්කසාදයකට යන්න තරම් වැරද්දක් නැහැ කියන මතයකට එයා එන්න පුළුවන් කියන හින්දා තමයි එයාට අර වාර තුනක් දෙන්නේ. එක වාරයක් දිනවා ඒක කියලා බලනවා. ඊට පස්සේ ආයි දෙවෙනි සැරෙත් බලන රිකන්සයිල් කරන්න පුළුවන්ද කියලා බලනවා. රිකන්සයිල් කරන්න බැරිම තැන තමයි තලක් කියන්නේ. හොඳයි අපිට කවුරුත් මේ සාකච්ඡා කළ යුතු කාරණා බවට පත් වෙනවා. පොඩ්ඩක් මම මට පොඩි විරාමයක් ලබා ගන්න අපිට අවශ්‍යතාවය දෙනවා අනිවාර්යෙන්. අපි ඉක්මන් විරාමයක් ලබාගෙන නැවත ඔබට මෙරකට එමු. නොදොත් අපේ හෙට රට අනත සමගින් නොදොස් අපි සාකච්ඡා කරන්නේ මුස්ලිම් සමාජය සහකාන්තව අපි වැදගත් කාරණා කිහිපයක් මූලික මොටේදී සාකච්ඡා කරමින් ඉන්නේ. අපි උත්සාහ ගමු මේ තත්ත්වය තේරුම් ගන්න. ඒක පැත්තකටයක් ලේසි නෑ මේ තත්ත්වය. මොකද විවිධ සංස්කෘතික පරිසරයකනේ හැදී වැටිච්ච පිරිසක් ආගමිකයන්නේ. අපි ආගමකට බොහොම ලැදියාවක් කියන අපි සියලු පාර්ශ්වයන් ලාංකිකයන් විදියට ඒකින් අපි උත්සාහ කරමු මේ කාරණේ තේරුම් ගන්න. ඒක තමයි අංක එකට වටින්නේ. කියන අපි ප්‍රශ්න කිරීම හෝ එරෙහි වීම හෝ මේ අපේ සමාජෙ ගොඩක් දැකලා තියෙන එක. හැබැයි අපේ හෙට රට යන අත වැඩසටහනේ අපේ උත්සාහය අපේ කරු සභාපතිතුමාට අපේ අධ්‍යක්ෂතුමා මේ තත්ත්වයන් නිවරදිව තේරුම් අරගෙන කිසියම් සම්මුතියක එකඟතාවකින් අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද? ඒක ටිකක් වෙහෙසකාරී ටිකක් මහන්සි. හැබැයි අපි පුළුවන් තරම් උත්සාහ ගමු ඒ තැනට එන්න. මම අර ප්‍රශ්නයක් අපිට ඉතුරු වෙනවා. මොකද මේ වයස කියන එක හරිම තීරණාත්මකයි මෙතනදී. ඒක කොහොමද ඔබතුමා ලැබැත්තෙන් පැහැදිලි කරන්නේ? හරි. දැන් හැමෝටම තියෙන ප්‍රශ්න අවුරුදු 12කින් ඒ කාන්තාව බන්දල දෙන්නේ කියන එක මුස්ලිම් කාන්තාව. දැන් ඒක මතුවෙන්නේ
මුස්ලිම් ලෝ එකේ තියෙන අර වචනින් තමයි පිටත් වෙන්නේ. එතනින් කියලා තියෙන එක පැහැදිලි වෙන්න ඕනේ. එතන කියලා තියෙන්නේ අවශ්‍ය වුණොත් ඒවක අවශ්‍ය වුණොත් කාදින්ගෙන් අනුමත අරගෙන තමයි වහින්න ඕනේ කියන තමයි එතන නීති රීති තියෙන්නේ. ඒ වුණාට හැම අයම අවුරුදු 12කින් බන්දල දෙන්න ඕනේ කියන අදහස මේ සමාජය තුල නැහැ. යම් කිසි ඉන්සිඩන්ට් වෙන්න ඕනේ. ඒ ළමයාට ආරක්ෂාව. නැත්තම් එයාට තියෙන වෙන මොනවා හරි සමාජ ප්‍රශ්න. ඒකේ වළක්වන්න දෙමෝපිය තීරණය ගත්තොත් ඒගොල්ලෝ තමන්ම හිතලා එහෙම කරන්න බෑ. ඒක අනිවාර්යෙන්ම කාදීන් අනුමත ගන්න ඕනේ. දැන් ප්‍රැක්ටිකලි දැන් බලද්දි මම සමාජ සේවයේ හැටියට දැන් අපිට ආපු කේස් එකේ තුන් දෙනෙක් විතර හිටියා. අපි 200ක් රෑන්ඩම් සර්විස් එකක් කරා. 200කින් තුන් දෙනෙක් විතර හිටියේ 16 17 බඳපු අය. ඊට පල්ලෙහා කවුරුත් නැහැ. එතකොට ඒක තියෙන තමයි මිනිස්සු දැන් කියන්නේ මුස්ලිම් කන්ටා අඩු වයස බන්දල දීලා හිර කරනවා කියලා. ප්‍රැක්ටිකලි ස්ටැටිස්ටික් වලින් බලනකොට එහෙම නෙමෙයි. ඒක ඉඳලා හිටලා වෙන සිද්ධිය තියාගෙන තමයි මෙහෙම මතය හදලා තියෙන්නේ. ඒක තමයි මගේ අත්දැකීම. සාමාන්‍යයෙන් පොඩි වයස අය බන්දලින් තමයි වික්කසාදෙත් වැඩි කියන තර්කය තිබුණා. ඒකත් අපි සමීක්ෂණය බොරු වුණා. ඒකින් බලනකොට ඩ්‍රග්ස් එකේ 200කින් ඩ්‍රග්ස් යූස් කරන අයගේ වික්කසාද 17.5. ඒ වගේ මෙන්ටල් ඉල්නස් 12.5. සෝෂල් මීඩියා වලින් සමහර වැරදි ලින්ක් එකකින් එහෙම වෙන වික්කසාද 52.5. ඉතින් මෙහෙම ඉද්දි මෙතන කොතනවත් අවුරුදු 12 කාන්තාවක් අහුවලා නැහැ. ඒක නෙවෙයි මලක තර්කය වෙන්නේ. බොහොම පැහැදිලි උතුමල කියන්නේ කෙනෙක් එහෙම ඉඩක් තිබුණත් ඒ විශේෂ හේතු මත එහෙම නැතුව කිසි ලෙසකින් අනුමත කරන කාරණයක් නෙමෙයි. කාරණයක් නෙමෙයි. ඒ වගේ අඩු වයස් කියන බාල වයස් විවාහයන් කියන එක දැන් උන් අපිට එකඟතාවයකට කිසියම් එන්න පුළුවන් නම් වටිනවා. ඒ තේක ටිකක් සමාජීය වශයෙන් ඉතින් අපි ඒ ඉඩත් අවම කරගන්න උත්සාහ කරමු කියන එක. කියන්නේ හේතු තියන අර මෙතුමා කිව්වා වගේම සමහරට අඩු වයස් ඔය විවාහයට කියන්නේ ඒක හේතුව ඒ හේතුව නැතුව අපි ඒ හේතුව අයින් කරගන්න අපිට සමාජයක් විතර පුළුවන්. ඒක වටිනවා. මොකද මමක් වීමට හෝ නීතියට මුහුණ දීමට ඒ වයස බාධාවක් කියන එක අපි මතන දිනු සමාජය තුළ වර්තමානය ඕනම කෙනෙක් ඔබතුමියන්ව පවා පිළිගන්න කාරණයක් නිසා මම ඒකට එකතු කරන්නම් ඊළඟට. මේක අර එදා සාකච්ඡාද මතුවෙච්ච දේවල් මේක නිවැරදි කරගෙන වැරදිලා නිවැරදි කරන අපි ඉස්සරහට යමු. අනිත් පැත්තෙන් අර මෙතුමියත් සඳහන් කරා මේ බාරකරුවේ නේ බාරකාරීත්වය අනිවාර්යයි. එතන අනිවාර්යතාවයක් තියෙනවද බාරකාරීත්වයේ විවාහය සම්බන්ධයෙන්? ඒ එතන අනිවාර්යයි. ඊට එතනටම එකතු කරන්න පුළුවන් අපිට අර මනමාජයේ අත්සන සම්බන්ධයෙන්. ඒක අනිවාර්යද නැද්ද? මෙන්න මේ කාරණා ටික ඇයි එහෙම තීන්දුව ටිකක් තියෙන්නේ එතන? ඒක මනමාලයේ මම බලන පැත්තෙන් ඒක තියෙනවා. තව ඒත් එක්ක දේවද්ද කොටසකුත් තියෙනවා. ඇයි ඒක එකතු කරලා තියෙනවා කියන එක සමහර අයගේ ගොඩක් අයගේ ප්‍රශ්න තමයි. සාමාන්‍යයෙන් බලනකොට දේවද්ද කියන්නේ එතකොට කාන්තාවගේ අයිතිය නිදහස එතනින් අඩු වෙනවා කියන එක. බාරකාරීත්වය තුලටම ඇය ගොනු වීම තුල අක්ෂණ අවශ්‍යද නැද්ද කියන එක තර්කයක අපිට පැහැදිලි කරන්න. ඒ කියන්නේ තමන්ගේ ස්වාධීන විවාහය කියන්නේ තමන්ගේ ස්වාධීන තීරණයක් කියන එක මම දන්නේ වර්තමාන සමාජය තුළ අපිට පිළිගන්න බැරිද? බාරකත්වය දෙමෝපියන්ගේ ඒ ආభాෂයන් ටික හරියක නොපිළගන්නව නෙමෙයි සමාජයක් විදියට. මේ විවාහය කියන්නේ කෙනෙකුගේ තනි තීරණයක්. ඒ කියන්නේ ස්වාධීන තීරණයක් වෙන්න බැරිද? ඔව් මේක ස්වාධීන තීරණයක් නැහැ කියලා කියන ඉඩ නැහැ. සම්පූර්ණම ඒක 100%ක් ස්වේච්ඡාවෙන් නැහැ කියලා අපිට එන්න බෑ. ඒ කියන්නේ මේ කාලේ ළමයින්ට ඕනම අයිති තියෙනවා තමන් කෙනති පුද්ගලයේ බන්දල දෙන්න කියලා දෙමව්පියන්ගෙන් ඉල්ලන්න. ඊට එහා දෙමව්පියන්ට වගකීම තියෙනවා වඩලා හදලා
usus tenat gina apa tamanggil lama ya apa, honda pilih mikirin kita benda. Ini warga kini dina apa itu tiennawa. Netang ini samaje tawa goda pesni itu kan tawa tamang mune benda benne. Barakaratte aniwar kerja matulah ha, aten atsara noveti bi matulah. Ya itu ya ahusilayan net. Ini atsara kini ini rata tienna niti riti ta adala benda puluwang. Ehuna te agama penting. Aniwarya kerela tiennye, tamangnya tata hoyala gatto pirimi kene kela hitamuko. Ehme hiti ete, eya aniwarinna tamangnya dua geng, ahan doni ayata neke kena tida kela. Dua geng kena tte gan doni ma kela, agama naku penwala tienna apitte. Kumat kena tte gan doni kene kela. Eki ane. Saatchi ekane kela. Kumat tahoru ene. Ne, ini taharu ini kasat dengkemu, yojina wis tiru ini. Mana ini kasat terusnya ini kan? Nah, ini kan? Nah, ek meh rata niti itu gain, mana ini kan? Api te loko prosesnya apa? Atsan kiri making prosesnya apa? Manali kemeten, tuh ini idak tienna ini itu gain ini kan? Manali kemeten itu kasat ya keran deh. Nabi tuh mungkin kalle unat tari, tata gini ya agi dua bandela dina. Bandela di la, nabi tu mata ada kesi kena, kesi ada kelly villa kieno ha, mata meke kemet tak nahe kielo, ada istirahat kali unah dia, itu kote nabi tu mau aku pertanyaan karna, mana ada uni, itu kote itenah denu na, ada kelly lagi kemet ting adu ima kote nanti kieno kielo, ini villa abe kote nanti ima ada wibahaya cancel karane nabi tu mau permissionnya ke dunna, ekape istri kita piti pasai gila belu anang, emtih nama, itu kote kelilagi kanta lagi permissionnya kekian, itu amat banyak katé, kape kuruane wadhanam tiyan nama, anibaring kanta lagi permissionnya ke tata gando ni kira. Itu kan, atsama kian tena, api epatem belu ame kanti mekane, atsama kerana ar viva wenatena ni final touch kan. Ekat istirah kemette netu ada arah kelilu otne wadi wenne kiane kan. Apa penting apa yang anda pula? Dengan mereka le belu hot, lama kemeti nettang, utne avilla inda ganid. Emi pasnya tiennawani. Atsamak kiane antima final touchega. Atsamak tiennawanang hari nettat hari kelilon apa ikanta awan kemettak nettang emi force kerala agme hati ata force kerala bar keruat. Kiane valit bandela denda kisi ma itiakne. Yang apa? Tapi kak mama nikah. Agama ke hemat dia kiai benda vidya, neng. Tapi yang bandel ada, neng. Agama ke kiai benda, neng. Evidya itu terunggan, neng. Oh, evidya kriyatma kerana tebaga ni lili macam tu. Agama khususnya mak kiai liti, neng. Kanta, neng. Kemat, tapi tu tak mungkin bawa kerana deng, neng. Possibly kak pasal bandel deng, neng. Mereka kiri bawa ke, ma possibly kasal bandel, neng. Ia tu refuse kerana pulu. Macam mereka kasal deng kerana kemat ini ada lagi, neng. Ani tika sa. Asan kiri mem pamanak mem ya kemati kiri ke mem yojna samat kerana tak berani dengan api kimi kuning general law yang ada te bahaya liapa dijaga na departure mem asan kanu tinggal api te itening mem gamia mem ni neh de arah kantha okat kem ya ada samar bela tu pressure kerana kita bela asan kerana tak perlu. Mem pasalnya muslim samaj itu literak mem. Ika sesuatu samaj itu tu yang pasalnya tu. Untuk Muslim samaj ini kan, biasanya yang hemom lupa lah. Dakwaan ni memang hemom hitan ni memang Muslim kan tahu, ngapa ni kan hirak kerja ngaco. Obat tu mak itu bagi muna bahan ni. Ika, tamang ke kemat tu? Ika urut ke ni mata? Tengah pegi dera pita mata kaurut ke lene? Oya udah bahagian ni. Ika mama tamai magi araksha. Atau magi ananieta aye tahuru kerana mama bahagian. Muna bahan ni tu. Ia agi swetcha kemat tu? Kaurut balak kerana ni. Wajar tak unam wahana pula, netang ya. Agama kira na, pernah mula wahana kira kurwana kita ni, bulang you kawaya blossom kira ni, blossom kira ni me hari. Itu kote uluem yang kisi dia dal me hari wahagane kira ni. Apa Papua me expose kerana apa ikan ni? Kita kotor tak ikan, tapi api mehemah ni. Dalam tengah api lih mewagi lu sama ni lih landu mandi. Ni api angga expose kerana tu itu. Angga expose kerana tarmat, tapi samaj pasnya itu ni. Deng sama ni deng dan berarti ni ikan ni gudak kelawat. Deng bagitan tengenya. T
ගත්තේ එතකොට අපිට පිරිමි පාර්ශවයකට චෝදනා කරන්න බැහැනේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් නේ අපි සාමාන්‍යයෙන් අපි හොඳට ඇඳගෙන ගියා නම් මං ගැන එක සැරයක් බලන මනුස්සය මාව දෙසනේ බලන්නේ නැහනේ මං තුන් කාලක් විතර එළියට දාගෙන ගියා නම් තුන් සැරයක් නෙමෙයි දහස් සැරයක් විතර මං දිහා බලනවානේ ඉතින් මම ඒ කියන්නේ එක්ස්පෝෂර් එකේ හින්දා සමාජයට නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවානේ ඉතින් ඔය ඇඳුම ඒ මේකම අපිට අපිව ආරක්ෂා කරන්නම තමයි ඔය ඇඳුම එහෙම කියලා තියෙන්නේ අපිට කියලා තියෙන ඔයා පුණුවන් තරම් අනිත් අයව පොළඹවන්නේ නැති විදියට යන්නේ කියලා අපි දැන් අපි ඉගෙන ගන්න ගියා අපි ඉස්කෝලේ ගියා අපි මම ඇත්තටම මම කෝච්චියේ ගිහිල්ලා තියෙන ඉස්කෝලෙට මම ගාල්ලේ ඉඳලා මාතරට මේ සර් මාතරේ ඉඳලා ගාල්ලට ආව මම කෝච්චි ඉස්කෝලේ යන්න ඉතින් කොට අපි ඒ කියන අපි එහෙම හිර කරලා තිබුණා අපිට ඉගැන්නුවා අපිට මම ලෝ කොලෙජ් ගියා මම මේ පිරිමි කට්ටියත් එක්ක මේ ආශ්‍රය කෙරුවා එතකොට ඒ කියන්නේ අපිට ගෙදරින් කිසිම හානියක් ඇති වුණා අපිට බලපෑමක් ඇති වුණේ නැහැ තමයි කැමැත්ත මත තීරණය කරන්න පුළුවන් තීරණය කරන්න පුළුවන් ඒ ඇඳුමයි මූණ වහන එක කොහොම ඒ ඒ ඒ පුද්ගලයා මත රැඳිලා තියෙන දෙයක් ඒ ඒකෙන් ඉස්ලාම ආගමේ හෝ මුස්ලිම් ජනතාවට ඇති චෝදනාවක් කියලා කියන්න බෑ දර්ශන සෝපත්වනේ අපි තමන්හරි මතු කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ සංවාදය තුළ විකසන කොච්චර වැඩි වෙලා තියෙනවද යථා කාලේ විකසන ඒ විකසද කාතාගේ පෙත්ත තමයි වැඩි වෙලා තියෙන්නේ ඒක සාමාන්‍ය අවුරුදු 20ට 30ට අතර කාන්තාවන් තමයි මේ මම කියන්නේ මේ ස්ටැටිස්ටික් එක අවුරුදු 4කට ගත්තු එක අවුරුදු 4ක් වෙනවා අපි මේ යුනිට් එක පුත්තලෙම ස්ටාර්ට් කරලා ඒක 20ට 30ට අතර කාන්තාව තමයි වැඩියෙන් මේ උනේ ඉතින් ඒක හේතුව බලද්දී ගොඩක් අය අතන පුත්තලෙම පරිසරේ ඩ්‍රග්ස් යූසර්ස් ඉතින් ඒගොල්ලන් බැඳලා තියෙන දාපව නැත්තම් එංගම් ඉඳලා තියෙනවද නේ නේ බෙන්දලා බෙන්දලා තමන් එක්කෝ ආදරේ කරලා නැත්තම් දෙමව්පියෝම හොයලා දීලා දැන් මෙහෙ අහවල කියන කසල් කියනකොට පස්සේ කරුවට පස්සේ ඒක ආය බඳිනවද නැත්තම් බඳින අයත් ඉන්නවා බඳින අය ඉන්නවා සමහර අය ආර්ථික ප්‍රශ්න හින්දා ළමයිව ගෙදර අයට බාර දීලා රට යන අය ඉන්නවා සමහර අය ස්වයං රැකියා කරන අය ඉන්නවා ඒගොල්ලන්ට තියෙන සෝස් අනුව තමන්ගේ අනාගතේ ජීවිතය ගැන ඒගොල්ලොම තීරණය ගන්නවා. ඉතින් එතන බලපෑම පිරිමින්ගේ බලපෑම හරි සමාජයේ බලපෑම මොකුත් නැහැ. ඒගොල්ලන්ට ස්වේච්ඡායෙන් තීරණය ගන්න පුළුවන්. එහෙම තමයි ජීවත් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් ඔබතුමා කියපු අහපු ප්‍රශ්නයට මට උත්තර කියන්න ඕනම කියලා හිතුණා. දැන් කාලේ කාන්තාව කොටු වෙලා කියලා දැන් කාලෙ නෙමෙයි ඇත්ත කියනවා නම් අවුරුදු 100ට කලින් කාන්තාව කොටු වෙලා දැන් දෑවක තමයි ඇත්ත ඔබතුමිය මේ දෙමගේ කෙනෙකුට මේ දෑවැද්ද සම්බන්ධව ඔබතුමිය කියාගෙන ආවා සම්බන්ධතාවය ගැන ඒකේ ඔය ඩිවෝස් එකදී කොහොමද ඒක වෙන්නේ නෑ මුස්ලිම් කාන්තාව දෑවැද්ද කියලා කියන්නේ නැහැ දෙන්නේ නැහැ ආගමේ කියලා තියන්නේ පිරිමි එක්කන තමයි කාන්තාවට දෙන්න ඕනේ. එතනදී රිවර්ස් එකක් වුණත් ගෑන පාර්ශ්වය මොකද්ද කරන්නේ? සමහර වෙලාවට මේක අර අපි ලංකාවේ ජීවත් වෙන්නේ මික්ස් කල්චර්. එතකොට ඒක කල්චර් එකකින් ඉඳලා ඒක එනවනේ. සාමාන්‍ය දෙයක් අර හින්දු කල්චර් එකේ ඉඳලා මෙහෙට ඩයිවර්ට් වෙලා තියෙනවා. එතකොට ඒක තමුන් දෙනවා ඒක. තමුන්ගේ වරද්දක් තියෙනවා නම් තමුන් පිරිමියට ඉල්ලන්න පුළුවන්. ඒක ඉල්ලන්නේ නැහැ. කාන්තාගේ පෙත් දෙමව්පියෝ තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ දූට ගේක් හදලා දෙනවා. පිරිමියාගේ පැත්තෙන්. නෑ පිරිමියාගේ නමට නෙමෙයි. නෑ පිරිමියා දෙනදී යම් කිසි විදිහකට විවාහ විසුරුව හරින අවස්ථාවේදී ඒක නැවත වතාවක් පිරිමියට එක ලබා දෙන්න ඕනේද ඉස්ති පාර්ශවය නැහැ කුර්ආනයේ හිටන් කියලා තියෙනවා තමන් ජීවත් වෙන කාලේ පිරිමියා එයාට අරන් දීපු සේම දෙයක්ම දික්කසාද වුණාට පස්සේ ආපහු ගන්න බෑ ඒක කාන්තාවට තමයි අයිති එයා ගෙයක් හදලා දෙන්න පුළුවන් රත්තරන් දෙන්න පුළුවන් ඕන දෙයක් වටිනාකම බඩු දෙන්න තිබුණොත් දික්කසාදට පස්සේ ඉල්ලන්න බෑ කියන එක තමයි
Quran ini ti, dengan itu, ekat kadi usahwi, walala apahu ya arang ti bunut, illala dengan awam meparshet. Kau tuh mungkin samikshen ya nu, tapre, me samikshen ya nu, bahu baru ya sebenarnya sambandu kucur ayu lada dino. Ekat kita wada, adulat itu. Piyahan kiyak kebila dino. Eka niti anukulawa apita me desiye king tundenek vitarai hitiye. Bahu piyahan. Oh, avurudu hatarakin desiye randomaka tundenek vitarai hitiye bahu kasade. Ithin mehema eke kee denek de ekollo viyaha karagena thibune. Dennek dennek dennek. Dennek. Ithin mekata adala nethi apita samajaye godak balanda puluwan. Eka samajiyen jeevit wenawa. Itin e samajiyen jeevit wenna kotasa sambandhawa kisima research ekak naha. Den me gena katha karanne wedipura feminism sambandhawa katha karana aayathanawal. Ekulunge domestic violence project hinda egollum balanne mehema pirimiya target karala kaanthawata mehema hirihara wenawa kaanthawage aithiwasikama mehema deyak katha karanawa. Ewunat eh, egolom beluwa nih, taman te dia case ke vitarai tiela katakanne. Ewunat me Lanka ini Muslim samaje kotes, arang tamai aktatunam samikshane kerendone. Hari, ekhemana tiga perhati kita ragano, ekh ekatar bahasa bagi eba samaje yang prasmekari dia kote pati ratiela. Ei bahu vivaha wasya be, ekh tiga kapi perhati kita ragamu datar. Ekh dia Wenas sanskutike, wenas lakshana ekpenna pulang. Ekor kita samajere, mereka tiap beradu di tempatnya, apikya balanna api pelan deh. Ei, bahu ya khawatir. Api practical personatike balanna kute. Samani pirimi, ektekianu orang bahu agni anumet tienu wa, eunate pirimi ektekianu orang bayai. Ekianu desetting, bandut samana salakandone kene ke niti reti. Ilangat ek depeteng etiyan prasne itu muna dene taram diarya mati ena pirimi vitara yanni arah option ekat. Ekak bandelat. Emotional side dekat tiennya mana? Ekenya wedagat metenya, egolon lassana te, satu ting jiwet pende, ek leben netang, pirimi kenek mana dekaran ni? Tawa prostitution yang dapuluan, mana lini ke sambandet tawa, ti keragangan dapuluan, ek pasi samada prishne mana mana? Agama kianne, eh mana ni? Oh ya, legally tawa ekenek tiagaan de, ek itu mana agama apit dila tiennya orang mana? Lamia kamu not kau de epu itu kota lamia kau agi dikil de hoi. Lamia itu kota ikan wakia meka. Eh menewe ini deng. Pitu sekia neke api hamati sem balan ne mage lamia ikil kian nani. Api lamia kian ne amma ita tai ne. Pirmi deng neke me deng nama bera kari ap mi agi pite wa kia mi agi lamia ikil itu kota lamia asara neve no mane. Eka eka deng ki bu api මේ මෙතන තියෙන වතුරු වීදුරු දෙක අපි දෙනාල ඒක මේකට දාන. දැන් මට කියන්න පුළුවන් අර වීදුරු ඇති විච වතුර මේ ටිකයි කියලා. බෑනේ.
Proof una, denna ama cek kerja nih, ekor proof keran nih. Itu kota ada genu kanta awat ekor beri tatiya tienna. Apa itu mau? Ada pirimi ata tienna koti ganang, laksa ganang, salli, depele emi tienna. Itu kota, yang iya ata daru sampatak own ini. Oya hitan deh. Ada genu ekina awat dikka saada kerla aina kete dal. Itu kota iya ata benny asadarnya nend, utan. එහෙම දානවට වඩා අර කාන්තාවගේ කැමැත්ත අරන් ඔයාටත් සමානව සලකනවා. දැන් එයාට මෙඩිකල් ප්‍රශ්නයක් නේ තියෙන්නේ. එතකොට එයාට වියදමක් ඇති. හැබැයි මෙහෙමයි. දැන් දරුවෝපතක් නැතිවීම වගේ දේවල් මෙඩිකල් ප්‍රශ්න තමයි. හැබැයි තමන් ඕන කමින් ගේන දේවල් නෙමෙයි නේ වනේද? එහෙම කාන්තාවට ඉඩකට දාන එක තමයි මම හිතන්නේ එයාට කරන අසාධාරණයක්. දැන් ඔයාට දරු සම්පතක් නැහැ. ඔයා මට එපා. එහෙම ඩිවෝස් කරලා පැත්තට දාලා එයාව එයාට දැන් එයාට මුකුත් කරගන්න බැරුව දානවට වඩා අපි කාන්තාවක් විදියට අපි හිතන්නේ දැන් එයාව තියාගෙන එයාගේ කැමැත්තෙන්නේ එයාගේ කැමැත්තෙන් තව එක්කෙනෙක් බැඳලා එයාට සමානව මෙයාට නීති සමානව ඔක්කොම දෙනවනම් තියෙන ප්‍රශ්නේ මොනවාද කියලා. එහෙම නැතුව මම තව එකක් කියන්න. එහෙමනම් හරි සාධාරණයි මෙතුමා ප්‍රශ්නේ. එහෙනම් කාන්තාවට ඉඩ තියෙන්න ඕන නේද? නැහැ කාන්තාවට ඉඩ තියෙනක ප්‍රශ්නේ අපිට එන්නේ දරුවට තියෙන ප්‍රශ්නේ. දැන් කාන්තාවට දැන් මේ නීතිඥ කිව්වා වගේ කාන්තාවන්ට එක වෙලාවක හතර අර වගේ හතර දෙනෙක් කියමුකෝ. දැන් පිරිමි එක්කෙනෙක් හතරක් බැඳනනම් හතර දෙනාටම ළමයි හතරක් වෙනවා ඔතන. අර හතර දෙනාමත්ම තාත්තා මෙයා තමයි. අපිට කියන්න පුළුවන් නේ දේපලත් හරියට වෙනස් කරන්න පුළුවන්. තාත්තා මරුණත් හරි අර හරි අර පර්සන්ටේජ් එක ළමයට එයි. දැන් ගැහෙනු කාන්තාව එක වෙලාවක හතර පිරිමි හතර දෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියමු. එතකොට ලැබෙන්නේ දරුවෙක් දරුවෙක් එක අර මාස 10 ඇතුළත එක්කෙනෙක් තමයි ලැබෙන්නේ කියමු අපි අර. එතකොට අර හතර දෙනා ලීගල් නැහැ. හරිද? ඒ හතර දෙනා අර ළමයාට උරුමය ගනීද? කවුද අර ළමයාට තාත්තා? අර ළමයාගේ අනාගතය ගැන හිතන්නේ කවුද? අර ළමයා සමාජයට මූණ දෙන්නේ කොහමද? අර ළමයා තාත්තා මට තාත්තලා හතර දෙනෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? දැන් සාමාන්‍ය නීතිය අතරේ ලිජිටිමේට් ඇන් ලිජිටිමේට් දෙකටම වග කියන්න ඕන. සාමාන්‍ය නීතිය අතරේ. ඉතින් මේක නෑ මම මේක ඇහුවේ තනිකර වෙනස් විදියකට මම ඇහුවේ. දැන් මේ නීති රාමුව තුල දැන් ඕකේ යම් යම් අංග ලක්ෂණ අනිත්‍යවයි තියෙනවා. දැන් මම මේ බැලුවේ ඒකයි දැන් අපි ගත්තොත් එමාර. ඔබ කියන්නේ දැන් සාමාන්‍ය සමායිත්‍යයක් ඇති වෙනවා. සමායිත්‍යයක් කියන්නේ. මෙතන මම කියන්නේ සමායිත්‍ය නෙවෙයි මෙතන සාමාන්‍ය ඇත්තටම මෙතන මේ විවාහය සම්බන්ධයෙන් සමායිත්‍යයක් කාන්තාවකට කියන්නේ ඒ දැන් පිරිමි එක්කෙනෙක් දින්නෙක් බැඳලා මට සමායිත්‍යයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ එයාට සලකන විදිහටම මටත් සලකන ඕනේ. එයාට ගියක් දුන්නා නම් මටත් ගියක් දෙන්න ඕනේ කියන එක. ඒ සිද්ධාන්තය මට කීතර කියන්න බෑ. මම ඔයාට හතරක් බඳින්න පුළුවන් නම් මටත් හතරක් බඳින්න පුළුවන් කියලා. එතනදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙන අර දැන් ඕකෙන් තව එක ප්‍රශ්නයක් ආවා ඉඳන වෙලාවට යනවා. දැන් සූරා ගැන ගත්තොත් එහෙම ඒකේ තියෙනවා හුඟක් වෙලාවට දැන් ගිය වතාවේ කතා වුණා මේක හා සම්බන්ධව. දැන් පිරිමියාට හරියට සැලකුවේ නැත්තම් මේක පවක් මේක අපාය යනවා. අන්න ওই වගේ ඒ වගේ කියවුණ ගිය වතාවේදී. දැන් අන්න ඒකේ කොහොමද ඒ අර්ථකථනේ දැන් ඒක මෙතනට අද කාලේට ඒක උබිනවද නැද්ද කියන එක. ඒක ඊට කලින් මම ටික කියන්නම්. දැන් ඔහොම පොඩ්ඩක් අවසන් කරගන්න ඕන හින්දා අපි අවසන් වතේ විදිහට ඔබතුමා මේක පැහැදිලි කිරීමත් එක්ක කතා කරගන්න. ඔබතුමා කියන්න. දැන් අර කාන්තාවට අසාධාරණ කියලා කියපු කතාවට දැන් මම ජෙන්ටල් ලෝ එකේ
living together ට ඉඩ තියෙනවා නේ living together ට ඉඩ තියෙනවා ඉතින් living together ට ඒකට ඉඩ තියෙද්දී මුස්ලිම් ලෝ එකේ එහෙම බෑ ඒ කියන්නේ සමාජ ජනල් ලෝ එකෙත් නැහැ ඒකට ඒක වැරද්දක් නැහැ අපි හිතාගෙන යන්නේ මම පුහුණු වල ගත්ත හැටියට ඒක වැරද්දක් නැහැ කියන එක තමයි. එතකොට මේක ආගමෙත් එක්ක ඇවිල්ලා තියෙන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් තමයි ලින්ක් එක. ඒක සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් ඒක තමයි හොඳයි. ඉතින් අරක වගේ අපිට ස්වාමි පුරුෂයාට පිරිමිත් ඇ තියෙන අයිතිම කාන්තාවට දෙන්න ඕන නම් living together විදිහට කාන්තාව එක එක තැනට යන එකට living together කියන්නේ. එතකොට ඒක සමාජයේ ලේබල් දෙන්නේ වෙන නමකි. ඉතින් මේක සමාජ ප්‍රශ්නය. මේක ආගමට හරි යම් කිසි සමාජයට හරි අදාළ ප්‍රශ්නිකුත් නෙමෙයි මේක. එහෙම ලංකාවේ ඉන්න ඒෂියන් රටවල ඉන්න හැම සමාජයකම මේක සමාජයේගේ ඩිසිප්ලින් සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. නීති රීති නෙමෙයි. ඒක තමයි මම කතා කරන් තියෙන නම් වටින අතර මේ සංවාදයේ හරි වටිනවා. එහෙමනම් අපිට මේ දවල් පැහැදිලි කරගන්න ඉතාමත් කෙටියෙන් ඔබතුමියල් දෙන්නත් ඉතාමත්ම කෙටියෙන් අපිට මොකක්ද පණිවිඩයක් දෙන්න තියෙනවා. අර අසාධාරණ පැත්තක් කියවනේ කාන්තාවට අපි අර ලීගලි තව එකක් බඳිනකොට අසාධාරණේ වැඩිද ප්‍රශ්නයක් මගේ. නැත්තම් මෙයාට දරුවා නැහැ. මෙයාට මොනාරි රෝග ප්‍රශ්න තියෙනවා කියලා අර පිරිමියා අර ගණිකා මඩමට හරි තව අනියම් සම්බන්ධතාවයක් තියෙන එකේ මේ පළවෙනි බිරිඳට මෙන්ටලි ස්ට්‍රෙස් එකක් නැද්ද? ඒක අසාධාරණ වැඩිද මේක අසාධාරණ වැඩිද කියන එක මගේ ප්‍රශ්නය. කාන්තාව පැත්තෙන් බලනකොට. ප්‍රශ්නේ ඉතුරු කරගමු. අර ශූරා සම්බන්ධව අර ඔබතුමීට කියන්න පුළුවන් නම් ඒක නීතිමය වශයෙන් වෙනවද අර පිරිමියාට හරියට සලකන්න ඕනේ මොනවම තියෙනවනේ ගොඩක් ඒක මෙහෙම ඒක සලකන්න ඕනේ කියලා තියෙන පිරිමියා තමයි නෑ පිරිමියා ඒක ශූරාවේ කියලා තියෙන්නේ පිරිමියා ගෑණියේ ඒ කියන්නේ ගෑනු පාර්ශ්වයට වැඩිය පිරිමි පාර්ශ්වයකට යම් කිසි වගකීමක් මූලිකත්වයක් තියෙනවායි කියන්නේ. මොකද එදා වැඩසටහන කියන්නේ හොගක් වෙලාවට ගෑනු පාර්ශ්වයේ පිරිමියට කරේ නැත්නම් ගෑනු පාර්ශ්වයේ ඒකට එහෙම පවක් කියලා වගේ එකක් හඟු සාමාන්‍යයෙන් ඉස්ලාම් නීතිය අනුව ගෑනු පාර්ශ්වයට පිරිමි පාර්ශ්වයට එහෙම ලুকু අඩුමගානේ මට උයල දෙන්න කැමති නැත්නම් මට උයල නොදී ඉන්න පුළුවන්. පිරිමි පුරුෂයාට කියන්න බෑ ඔයා උයන්න මොනේ කියන එක ඒක මගේ අයිතියක් එදා මුස්ලිම් නීතිය ඒක ඒ කියන්නේ මට මම ළමේ හදුවන මට ළමයට කිරි නොදී ඉන්න පුළුවන් මගේ පුරුෂයාට කියන්න බෑ ඔයා අනිවාර්යෙන් මේක ඒක මගේ කැම ඒ කියන්නේ ස්වාමි පුරුෂයා තමයි භාර්යාව ආරක්ෂා කරන්න ඕනේ එයාට සියලු සපේ දේවල් සපයලා දෙන්න ඕනේ එයාට තමයි හැම වගකීමක්ම දීලා තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දීපල බෙදෙන කොටක් බලන්න ගොඩක් අය මගෙන් අහනවා මේ එකක් මේ ඇයි මේ පිරිමිට කොටස් දෙකක් ගෑන එක අසාධාරණයක් නෙවෙයිද කියන එක මම විග්‍රහ කරුවා මෙහෙමයි දැන් මමයි මට මේ පිරිමි ළමයෙකුයි ගෑන ළමයෙකුයි ඉන්නවා මම ලොකු දේපලක් තියලා මැරෙන දැන් මම මුලදීම කිව්වනේ ගෑනු ඒ කියන්නේ ගැහැණියෙක් මේ හතර මේ පැත්තකින් එනවයි කියලා මවක් හැටියට බිරිඳක් හැටියට සහෝදරියෙක් හැටියට දුවෙක් හැටියට එතකොට ඒ ඔය හතර වගේ එන ගෑනු එකට කිසිම වගකීමක් නැහැ. එයාට කන්න දෙන්න ඕනේ පිරිමි පාර්ශ්වය. අර කිමං ඒක විග්‍රහ කරේ එයා පිරිමින්ට තමයි වගකීම වැඩි කියන්නේ. දැන් දීපල බෙදනකොට දැන් මට මම උදාහරණයක් වශයෙන් කේක් එකක් තියෙනවා. කේක් එක දැන් පිරිමි ළමයෙකු ගෑනු ළමයෙකු ඉන්නවා. භාගෙ භාගෙට බෙදලා දෙනවා. දැන් දූට භාගයයි පුතාට භාගයයි එතකොට දැන් පුතා මොකද කරන්න ඕන පුතාට අර දුවවත් බලා ගන්න අයිතිය එයා බලන්න ඕනේ දැන් කේ කසාද බැඳලා නැත්නම් එයා බන්දලා දෙනවා එතකොට එයාගේ මේ කෑල්ලෙන් මේ කේක් කෑල්ලෙන් තමයි එයාටත් කෑල්ලක් දෙන්නේ එතකොට පුතාට අසාධාරණයක් වෙන්නේ නැද්ද අරයාට එයාගේ භාගයේ සම්පූර්ණ මිතුරු කරගෙන මෙයාගෙනුත් එයා කෑල්ලක් ගන්න ඒක හින්දා තමයි අපි කියන්නේ තුනට බෙදෙනවා ඔයාට කෑල්ල මෙයාට කෑල්ල දෙන්නටම සමසම කෑලි දෙකක් දුන්නා අර වැඩිපුර කෑල්ල දෙන පිරිමියට දුන්නේ අරයව බලා ගන්න. අම්මා බලන්න ඕන, දුව බලන්න ඕන, තමන්ගේ භාර්යාව බලන්න ඕන, සහෝදරිය බලන්න ඕන. හරි. එතකොට ඒක ඇත්තට මේක සාධාරණ නැද්ද? හරි. බොහොමත්ම සුති ඔබතුමියටත් පත් නැවත වරක්. දැනටම බොහොමත්ම සුති අපි විශ්වාස කරන මේ සංවාද අපි ඉස්සරහට අරගෙන යමු. ඒක තමයි බලපටින්නේ කියලා. ඒ තමත් කෙටියෙන් අපි කොහොමද අවසන් කරගන්නේ? අධ්‍යක්ෂවරයා.
මම නම් හිතන්නේ මේ සාමාන්‍ය නීති අනුව අපිට තියෙන පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා. ඒකට මම හිතන්නේ මෙතනින් තේ පිළිතුරු ලැබුණා. මේ පැත්තෙන් දැනුත් ඒක මම හිතන්නේ නීතිමය වශයෙන් උත්තර යම් යම් කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ මම කියන්නේ චමිකවත්තයා මේ ආසනයටපත් වෙච්ච කාන්තාවන් ඉන්නවා අවුරුදු 16ට වඩා අඩු. ස්පෙෂලි විශේෂයෙන්ම ගත්තොත් එමේ ඒගොල්ලෝ ඉන්න ආදරය කරන කවුරු හරි ප්‍රේමවන්තෙක් ඉන්නවා නම් උන් අතින් දූෂණය කියන්න බෑ. උන් අතර වාරයේ ලිංගික සම්බන්ධතාවයක් නැති වෙච්ච අය අමාරු වැටිච්ච අය ඉන්නවා. එතකොට ඒ අයව බන්දලා දීමේ හැකියාවක් මෙතන නෑ 18 විතර නෑ. එතකොට එතන සමහරලාට උසාවියට ගෙනහල්ලා ඒගොල්ලොන්ට කියන්නේ මං කියන්නේ මේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව නේ. අද වෙනකොට ඒ වගේ අපහසුතාවයට පත් වෙච්ච ගොඩක් කට්ටිය ඉන්නවා මේ තරුණ ලාබාලාය. දැන් අපි ගත්තොත් එහෙම මේ හොරක් ඔය එක එක තැන් වලට ගිහිල්ලා මේ අය පන්ති යවලට යනවායි කියලා වෙන වෙන තැන් වල ගිහිල්ලා ඔය හමු වෙලා ඒගොල්ලන්ගේ ඉතින් ඒ එන ආවේග සහ ඒගොල්ලන්ගේ මේ හැසිරීම රටාව උඩ මේවා වෙනවා ඇක්සිඩන්ට් කියලා. හැබැයි උනාට ඒකෙන් කියන්නේ බෑ ඒක දූෂණයක් කියලා. දැන් සමහර කට්ටිය දූෂණයක් කියලා මේගොල්ලන් හිරේ දාන තත්වයක් ඇවිල්ලා තියෙනවා 16ට අඩු නම් මෙහෙම එකට ඉඳලා ළමේ කම්බින් වෙනවා අර අතින් මෙහෙම වරදක් වුණා කියන එක. දැන් ඒ තත්වයේ මගහැර කියන්නේ මං කියන්නේ කිසිසේත් මා අනුමත කරන්නේ නැහැ 12න් අඩු කියලා. මම ඉඳන් කියන්නේ දැන් එතකොට දැන් අපේ උසාවිලටත් ඔක ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ අයව කොහොමද සම්බන්ධ කරලා දෙන්නේ කියන එක. ඉතින් මේ අයව පොරොන්දුවක් මත තියෙනවා සමහර වෙලාවට 18 වෙච්ච ගමම බඳලා දෙනවා කියලා. අන්න ඒ වගේ එකක් එහෙම තත්වයක් තියෙනවා. මේ සමාජ රටාවක් තියෙනවා. ප්‍රායෝගික උත්ප්‍රායෝගික වල ටිකක් තියෙනවා මේකත්. ටිකක් ප්‍රායෝගික පැති වගේක් තියෙනවා. ඒක මම කිව්වේ මේ මොකද මෙතනදී ක්‍රමවේදය කොහොමද භාවිතා කරන්නේ කියන එක. මේ වෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේ තියෙනවා මම හිතන්නේ සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා ගොඩක් ඔය මේ කොණෑකල පැත්තේ වයඹ ඔය පල්ලහට වෙනවා වසනීර පළාතේ ඔය තැන්වල ගත්තොත් එහෙම ගොඩක් තියෙනවා. මේක උසාවිය අධිකරණ වලට මුහුණ දීලා තියෙන ලොකු ප්‍රශ්නයක්. මට ඇත්තටම හිටපු උපක්‍රමාධිකාරී කරනේ හිටපු විංශකාරතුමෙකුත් මාත් එක්ක ඔය කතාව කී කීටියක් කොහොමද මේක කරන්නේ කියන එක සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් උන්ටත් තියෙනවා. ඒක මම අවසාන හැටියට කියව සමස්තයක් හැටියට මේක බලපාන හැටි රටක් හැටියට. ඉතින් නැතුවත් මම හිතන්නේ අද මේක අපි නොදැක්ක පැති කීපයක් මම හිතන්නේ මේකෙන් විවෘත වුණා අපිටත් යම් පැහැදිලි කිරීම කීපයක් අපිට වෙලාව නැහැ. නැත්තම් ගොඩක් තියෙනවා මේ හා සම්බන්ධව කතා කරගන්න. හැබැයි මම හිතන්නේ ඒක මම මේ අපේ විද්වත් මණ්ඩලයට මම බෙහෙවින් සුතන් දෙනවා අද මෙහි පැමිණියාට හෙට රට යන අත පරිසරය. හොඳයි අධ්‍යක්ෂණය බොහොමත්ම සුතේ සාදරත්ව වෙන අපි කොහොමද මේ සාකච්ඡා කරන්නේ? ඒකයි කියන්නේ දෙන්නේ මේ සාකච්ඡාව මෙතන ඉවර කරන්න බෑ. තව ඉස්සරහට ගන්න ඕනේ. ඒකදී මේන දවසක් ලෑස්ති කරා ගන්නත් ඕනේ. ඒකද මමත් කියන සිටින්නේ මේ දැනට තියෙන දැන් නීතිය ප්‍රගති සමාලෝචනය කරලා යාවත් කාලීන කරලා අපි සමාජයක් හැටියට ඉදිරියට යන්න ඕනේ කියලා. හොඳයි එපමණයි. පරිග සභාපතිතුමාට ගොඩක් ස්තුතියි. ඒ වගේම අධ්‍යක්ෂකවරුන්ට ගොඩක් ස්තුතියි. අපි ආරාධනා කරපු නීතිඥ ෆාතිමා නාදියා මහත්මිය බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ෆාතිමා හප්සා මහත්මිය බොහොමත්ම ස්තුතියි ඔබතුමියටත්. ඒ වගේම රිෆානා ස්මයිල් මහත්මිය බොහොමත්ම ස්තුතියි. නැවත දවසක අපි හම්බ වෙලා කතා කරමු. අර අපි හැමතිස්සෙම මේ වැඩසටහන ඇතුලේ මතක් කරපු දේ අපි උත්සාහ කරමු මේ දේවල් තේරුම් ගන්න. දැන් මේ මුස්ලිම් සමාජය වේවා, ද්‍රවිඩ සමාජය වේවා, Hindu සමාජය වේවා, බෞද්ධ සමාජය වේවා, විවිධ ආගම් සමානකම් ගොඩක් තියෙනවා. විවිධ සංස්කෘති හැබැයි සමානකම් ගොඩක් තියෙනවා. හැබැයි අපි එකට මේ සමාජය තුළ ජීවත් වෙන්න ඕන. අපි අර එක රටක් එක නීතියක් කියලා දෙයක් උඩින් හදනකොට මේ දේවල් ගැනත් හොඳ සැලකිලිමත් භාවයකින් තමයි අපි ඉස්සරහට යන්න ඕන. අපි එක ටිකක් වෙහෙස කරවෙන්න පුළුවන්, ටිකක් මහන්සි දැනෙන්න පුළුවන් හිතට. හැබැයි මේ සංස්කෘතියෙන් තේරුම් ගන්න අපි උත්සාහ කරමු. එතකොට තමයි අපිට මේ දේවල් අවබෝධයෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් නැවත වරක් මගේ ආරාධිතයන්ට බෙහෙවත් බොහෙවෙම සුතේ. අපි තවත් දවසක හම්බ වෙලා මේ දේවල් ගැන කතා කරමු. එහෙමනම් අදට අපි සමුගන්නවා හෙට රට යන අතින්. බොහොම සුතේ අපේ සංවාදී සමගින් එකතු වුණාට හැමෝටම.